අපි පෙදහම් සාකච්ඡා ආරම්භ කරමු. ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක ප්‍රශ්න අරගෙන ඒ තුලින් ධර්ම අවබෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙමු. ප්‍රශ්න විසඳා ගන්න බලාපොරොත්තු වෙමු. එක ප්‍රශ්නයක් තියෙනවා. ආර්ය මාර්ගයන් කුමක්ද කියලා ඉතා සරල ලෙස පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටින ප්‍රශ්නයක් තියෙනවා. සෑම බෞද්ධයෙක්ම දැනගත යුතු විශේෂයක් තමයි ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය දැක්කේ නැත්නම් මේ බෞද්ධකම වැඩක් නැහැ. ඒක නාමක බෞද්ධකමක් විතරයි. ඉතින් හැම වෙලේමයි දකින්න ඕනේ. අපි බෞද්ධ වුණේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් තමයි ආර්ය බවටපත් වෙන්නේ නැත්නම් මාර්ගඵල ආවෝදී ලැබෙන්නේ බෞද්ධ හේ බෞද්ධත්වයේ ලැබෙන්නේ. එයා මේ කොහොමද තේරුම් බල ගන්න ඕනේ විශේෂයෙන් හඳු දෙනාම ආර්ය මාර්ගයේ තේරුම් ගන්න. ආර්ය බවටපත් වෙනකොට මේ හරිය කියන වචනයක් තියෙනවා. හරියෝ අත්තංකෝ මග්ගෝ ආදී වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයමයි පෙන්වන්නේ. මේක කියන පොඩි උපමාවක්. සියෙන් කරන්නේ මොකද්ද? හරියෙන් කරන්නේ මොකද්ද? බොහොම කීයේ මොකද මේ වදන වල තියෙනවා පැහැදිලි උපමා පෙන්නලා තියෙනවා. මේ පිළිවෙල තේරුම් ගන්න බොහොම ලේසියි. සිය හරිය තෝරා ගන්න. සිය මොකද කියන්නේ ගමන් කරන්නේ. සිය යම් තැනක නැත්නම් ඒක හරියයි. හරිය නම් ගමනක් නැහැ. ගමන නාව තියෙනවා. මේ සංසාර ගමන තමයි සියේ නැතර යන්නේ. ඒක ගමන එකේ ගමන. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකේ බැඳලා ඉන්නකම් අපිට ගමන නවත්තන්න බෑ. ඒ තරම් අපි එක තියා කරන්නේ. ඒක උදේ ගමන කරනවා. හතර ගමන යන්නේ ඉතින්. ඒක නතර කරන දාර හරි වෙනවා. තියා අත්තර කරන දාර හරි යනවා. නෑ ගමන අත්තර කරන දාර හරි වෙනවා. අනේ හරිය පාට පත්තරන් තියෙන අතාරායක මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය මාර්ගය නා ආර්ය මාර්ගය. දෙක ක්‍රමයෙන් ආර්ය තේරුම් ගන්න ආකාරය. ආර්ය කියන වචනේ උත්තරම ශ්‍රේෂ්ඨ නිමේ ආකාරයෙන් හත් දෙන්න පුළුවන්. උත්තරම වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මේක දුක නැති කරන මාර්ගයක් නෙවෙයි. මේකෙන් දැන් දැන ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ආර්ය ඡායක මාර්ගය තේරුම් ගන්නකොට අපි කතාවට කියන දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියලා මේක කෙටි. නමුත් මේක හේතුව දුක ආර්ය සත්‍ය දුක නමුද ආර්ය සත්‍ය දුක නිරෝධ ආර්ය සත්‍ය දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන එකයි ඒක නියම වචනේ. දුක දුඛාරය සත්‍ය මේක තෝරා ගන්න ඕනේ. කෙටි කෙටි තෝරා ගන්න ඕනේ. දුක කියන එක තෝරාගෙන ඉන්න ඕනේ ඉතින්. දුක කියන එක වැටහුනේ නැත්නම් යාට හේතු හොයන්න ඕනේ නැහැ. ඒක නැති කරන්න ක්‍රමයක් ඕනේ නැහැ. ඒකට මාර්ගයක් ඕනේ නැහැ. දැන් දුකන වැඩ එක්ක කෙනෙක් මේ ආර්ය මාර්ගය වදිනවා කිව්වොත් මේකට හේතු නැහැ. ඒකට දුක දැනගත්ත කලියෙට ආර්ය මාර්ගයේ සත්‍ය වෙන්නේ නැහැ. දුක කියන එක දන්නවද? හරුණාම කවුරුත් කියනවා දන්නවා. පිළිලා තියන අනේ දුක් පිළිලා නැහැ. ඕතරම් දුක් පිළිලා තියෙනවද? කවුද මේ දුක් පිළිලා නැති කෙනෙක් කවුද ඉන්නේ? මේ දුක කවුරුත් දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛාරය සත්‍ය දැකන. ඒ මොහොතේම දුක් සංඛාරය සත්‍යය දකිනවා, දුක් නිරෝධාරය සත්‍යය දකිනවා, දුක් නිරෝධකාමී ප්‍රතිපදාාරය සත්‍යය දකිනවා. මේ සත්‍ය හතරෙන් එකක් දැකන අනිත් තුනක් දකිනවා. දුක සමුදේ දැක්ක කෙනා දුක දැකලා තියෙනවා, දුක හේතුව වලකොට දුක නිරෝධය දැක්කලා තියෙනවා, මාර්ගය දැක්කලා තියෙනවා. දුක නිරෝධය දැක්කම දුක දැක්කලා තියෙනවා, දුක දුක සමුදේ දැක්කලා තියෙනවා, ඒ වගේම දුක නිරෝධ මාර්ගය දැක්කලා තියෙනවා. දුක නිරෝධ ගාමී ප්‍රතිපල මාර්ගය දැක්කම දුක දැක්කලා තියෙනවා, දුක සමුදේ දැක්කලා තියෙනවා, දුක නිරෝධය දැක්කලා තියෙනවා. එකක් දැක්කම ඉතුරු වුණා දැක්කලා. මේ අනේ කවුරු දුක දැක්න්නේ නැත්තේ? අපි දැක්නවා දුක. දුක ලැබීමා. මේ දුක අපිට වැටහෙනවා. එයා මේ කියනවා. දැන් මේක කියන්නේ බෞද්ධයෝ විතරද?
බෞද්ධ නරකෙකින් ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ දුක් ගන්නවා කියන්නේ ඔයගොල්ලෝ දුක් විඳලා තියෙනවා දුක් ගන්නවද ඇහුවොත් නෑ කියලා. ඔයගොල්ලෝ දැක්ක දුක් මොනවද කියන්නේ අපි ගන්නවා කියලා බලන්න. ඉතින් ජාති දුකයි ජරා දුකයි ව්‍යාධි දුකයි මරණය දුකයි අප්‍රියං හා එක්වීම දුකයි ප්‍රියංගේ වෙනවීම දුකයි මේ පැමිණීමක් ලැබීමක් දුකයි. වැඩි කරලා කියනවා නම් පංච උපාදාන සංවේ දුකයි. මෙන්න මෙහෙම අපි දුක ගැන කියන්නේ කියලා කියනවා බෞද්ධයෝ. ඔබේ භෝගෙන් හා ජගන් දැකලා තියෙන දුක. අත්ප්‍රියන් හා එක්වීම දුකයි කියලා දකින්න උඹලා විතරක්ද කියලා ඇහුවොත් අපි මොනවද කියන්නේ? ප්‍රියන්ගේ වෙනවීම දුකයි කියලා දකින්න උඹලා විතරක්ද ඇහුවොත් අපි අනික් අය නැහැ කියලා. කැමිපියාවක් ලැබෙන්න නම් ඒකත් දුකයි කියලා දැක්කොත් උඹලා විතරක් අපි දකින්නද නැහැ කියලා. එහෙනම් අපි අර තියෙන දුක ඒවලු දැකලා තියෙනවා ඒගොල්ලෝ දුක සමුදාය සත්‍ය දැකලා තියෙනවනේ දුක නිරෝධාරේ සත්‍ය දැකලා තියෙනවා දුක නිරෝධාරේ ප්‍රතිපදාවේ සත්‍යය දැකලා තියෙනවා. එහෙනම් බෞද්ධ නොවන අය දුක දැක්කම ඒ ටික දකින්නවා. ලෝතරා බුදුරණවහන්සේ ලෝකෙ පහළ වෙන්න ඕනේ නැහැ නේද? දුක ගැන ඔය කතරගහස් කියන්නේ. මේ බල බලපෑයක් අහක් නැති වුණොත් කියනවානේ අපි දුක දැකලා තියෙනවා කියන්නේ. නෑ කියන්නේ. ඒතර ඒක දුක්ඛාරේ සත්‍යය නෙමෙයි. වෙන පුළුවන්. මේ කවුරුත් දකින්න දුක. දුක්ඛාරේ සත්‍යය. බුදුරණවහන්සේ පහළ වෙන්නේ නැතිව බුදුරණ අබුද්ධෝත්පාද කාලවල මිනිහකින් ඇහුවා නම් එහෙම අය වගේම බෞද්ධ නොවන කෙනෙක්ගෙන් ඇහුවා නම් ඔයගොල්ලෝ දුක හඳුනන්නේ නැහැ. ඔයගෙන් ජාති දුක් පති ජාති. ඒගොල්ලෝ ඔය පිටු කරගෙන යනවා. මේ මහලු වෙන එක නේද වෙන එක. සැපද කියලා හෙමොත් සැපයි කියන කෙනෙක් කෙනෙක් ඉන්නේ. මේ මහලු වෙච්ච නැති කෙනෙක්, ලෙඩ වෙච්ච නැති කෙනෙක් අබුද්ධ කියන්නේ අබුද්ධෝත්පාද කාලේ හෝ අබෞද්ධ කියන කොට දෙහරි නැද්ද? ඒගොල්ලන් ඉන්නකොට මේ මහලු වෙන එක කරගෙන සැපද? විකල්පවල කියනවා. ව්‍යාධි, ලෙඩ හැදෙන එක, රෝග හැදෙන එක සැපද? එයක් කියන එක දුකයි. දන්නවද හිතු බව? මොකද දන්නේ? ඔය ඔත්‍රේ දෙනවා. අපි දෙනා එය දෙනවා. දුකාරේ සත්‍ය ඒක නේ. ඒවල දුක සංඝාරේ සත්‍ය දකලා තියෙනවත් ඕනේ දුක නිරෝධාරේ සත්‍ය දකලා තියෙනවා දුක නිරෝධාන්නේ ප්‍රතිපදාවේ සත්‍ය දකලා තියෙනවා. මොකද හේතු උදයන් අපි විස්තර කරනවා. දුකාරේ සත්‍ය දැක්කම ඔහු ඉතුරු කරන බෑග් එකක් දකින්නවා. එහෙනම් අපි මේ කවුරු කියන්නේ දුක? කවුරු ගන්න දුක? දුක ආරේ සත්‍ය නන්නේ අමෘතවාද කාලේකත් ඒ වගේ බෞද්ධ නවායකත් බුදුන්හාගේ දේශනා නොකර කරන්න ඉස්සෙල්ලා ඉතින් චතුරාර්ය සත්‍ය දැකලා තියෙනවා. චතුරාර්ය සත්‍ය දැකන අනිවාර්යයෙන් සෝතාපන්න වෙන්න ඕනේ. එහෙනම් බුදුන්හාගේ නැති කාලේ සෝතාපන්න යෝතරන් ඉන්නේ. අන්නේ ආත දුක මේ විදිහේ මොන කරදරයක් නෙමෙයි ඉඳලා තියෙන්නේ කියලා ගහ පොත්තර කියනවා. ආවද මේ දුකෙන් ඉඳහක් ඉන්නේ අපි. කොහොමද පොත්තර කියනවා? නිකන් දුක්ඛාර සත්‍ය වුණා නම් එහෙම අර කිසිම දෙයක් නෙමෙයි. එහෙනම් ඒක දුක්ඛාර සත්‍ය නොවන බව දැනගන්න නම් මේ කවුරුත් ඒක දැනගත්තා චතුරාර්ය සත්‍ය දැකලා කියන එක ඔප්පු කරන්න බෑ. මොකද හේතුව බෞද්ධ නොවනයි බරහක් නැති අය. බරහල බේරුම් ගත්ත නැති අය. ඔය කියන දුක දැකලා තියෙනවා. ඒක දුක්ඛාර සත්‍ය වෙනවා. යෑ මාර්ගවල බර හඳුන්නේ නැහැ නේද? දැන් මෙතන මොකක්ද අපි දැනගන්නේ? දුක කියන එකක් අපිට වැරෙහෙන. ඒ මොකක් නිසාද? දුක වේදනාව ඇති වෙච්ච නිසා. දුක් වේදනාවක් ඇති වෙච්ච නිසා දුක් වේදනාවක් ආවා කියලා දැකෙන්නේ. මේ දුක් වේදනාව ඇතිවෙන්නේ මොකේද? විතර කියලා දුවර හරියන්නේ නැහැ. හිතේ දිනන කොටා. දිවෙන් කරන්නේ ආරම්මන විජානන ලක්ෂණ කිස්සා විවිධාකාර වන්නාව අරමුණු දැනගැනීමේ ලක්ෂණය පමණයි හිත කියන්නේ. ඒ විවිධාකාර අරමුණු දැනගැනීමේ හිතේ තියෙන කොටස චෛතසික කියන. චෛතසික 52ක් කියලා විග්‍රහ වෙනවා. එක එක ආකාරයෙන් හිත තුළ ගොඩනැගෙන සිටිවිලි හැඟීම් මේ ආදී කියලා හිත කියලා. ඒකවල වේදනාව දැනුනේ මොකේද? වේදනා කායිකටි කියන දැනෙන මොකද දුක් වේදනා. ඒ දුක් වේදනාව වෙන්නේ අපි කියන දුක දැනුණා අපි කියන. ඒතර එක ගෝචර වෙන්නේ වේදනා කියන චෛතසිකේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා තුනකට බෙදෙනවා. තුනකට බෙදලා ගත්තා
ඒකේ දුක් වේදනා කියන ආව වේදනා චෛතසිකයේ උදාරවුණු වෙලා යන දුක්ඛිත කාරණයක් අරගෙන උනහම ඒ හේතුවෙන් අර ගන්නවා දුක් වේදනා. ඒක හදගෙන ගන්නවා දුක් වේදනා මම දැනුනා. ඒකේ මම දුක කියන්නේ මොකද්ද කියලා දන්නවා කියලා. ඒක දුක් වේදනාව දැන ගැනීම අවශ්‍ය වෙන්නේ වේදනා චෛතසිකයේ. ඒකේ හදගන්න වේදනා චෛතසිකයේ. දුක් ආරහත් කියලා දැන ගැනීම අවශ්‍ය වෙන්නේ ප්‍රඥා චෛතසිකයේ. එතන කාරණා දෙක. එතකොට දුක්ඛ ආරහත්ත්‍ය ප්‍රඥාදායකිකේ හසු වෙනවා. ප්‍රඥාදායකිකේ ගෝචර වෙන්නේ. දුක් වේදනා වේදනාදායකිකේ ගෝචර වෙන්නේ. වේදනාදායකිකේ ගෝචර වෙන පළියට ප්‍රඥාදායකිකේ ගෝචර නොවිතද දුක්ඛ ආරහත්ත්‍ය වෙන්නේ නැහැ. එයා මේ දුක දැනෙනවා කියලා අපිට කියන්නේ වේදනාදායකිකේ ගෝචර වෙන දේ කියවන දැනෙන. එයා දුක ආරහත්ත්‍ය ගෝචර වෙනවා නේ ප්‍රඥාකයිතිකේ. දැන් මෙතන ලොකු කර්මයක් එනවා. එහෙනම් මොකද්ද දුක ආරහත්ත්‍ය? ප්‍රඥාකයිතිකේ ගෝචර වෙන්නේ මොකද්ද? වේදනාකයිතිකේ ගෝචර වෙන්නේ මොකද්ද? මෙන්න මේකේ වෙනස තේරුම් ගන්නවා. අපි ලකිනවා දුකයි දුකයි කියලා කොච්චර දිව්වා. ඒ අය වේදනාකයිතිකේ ගෝචර වෙච්ච කියන්නේ කියනවා මිසක් ප්‍රඥාකයිතිකේ ගෝචර වෙන දුක ගැන කියන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් ප්‍රඥාකයිතිකේ ගෝචර වෙන දුක ගැන දකිනවා. අන්න ඔහු දුක් ආරහත්ත්‍ය දැක්ක. වේදනාකයිතිකේ ගෝචර වෙන දුක ගැන දකිනවා. ඒක රෝග සත්‍යව කවුරුත් දකිනවා. පාඩක වැටෙනවා. එහෙනම් අපි මේ අද දුකයි දුකයි කියලා අපිට වැටෙනවා කියලා කියන්නේ දුක් ආරහත්ත්‍ය වැටගන්නේ වේදනාකයිතිකේ ගෝචර වෙච්ච දුක් ගැනීම වැටෙනවා. දුගදී එක දෙලියා හැදී වේදනා කායිතිකේද ගෝචර වෙච්ච දැනීම සංඥා කායිතිකේ හඳුනාගෙන තියෙනවා. දුක් සංඥාවක් මට පහළ වුණා. දුක් සංඥාවක් තියෙනවා. ඒකත් දැනෙනවා. ඒතර වේදනා කායිතිකේද සංඥා කායිතිකේද ගෝචර වෙන්නේ තියෙන ලෞකික ඕනම කෙනෙකුට බෞද්ධ නොවන කෙනෙකුට මේ දුක පිළිබඳ දැනීම. හැබැ ප්‍රඥාකයිතිකේ ගෝචර වෙච්ච එක මොකක්ද කියලා හොයා ගන්න ඕනේ. ඒක වෙනම එකක්. අර ප්‍රඥාකයිතිකේ ගෝචර වෙච්ච දුක දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයේ අබුද්ධෝත්පාද කාලේ හෝ බුදු පියාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය නොකර තේරුම් ගත්තේ නැතුව කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒක අබුද්ධෝත්පාද කාලේ හෝ බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්ම ශ්‍රවණය කරලා ඒ තුලින් තෝරාගෙන ඒ තුලින් ධර්ම මේ යථාභූතයෙන් හැරෙන්නේ දුක ආරහත්ය පිළිබඳ වැටහීමක් නැහැ. යම් මොහොතක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම කරුණේදී අවබෝධය ලබා ගන්නවා. ඒක නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. දුක පිළිහිඳ දැනගන්න ඒක උදව්. එන අන්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රඥාවට ගෝචර වෙන දුක්ඛ ආර්ය සත්‍ය මොකක්ද? දුක මොකක්ද? ඒක දකින්න ඕනේ. දුක කියන එක දැනගත්තාම දුක පිළිබඳ යථාභූතය දැනගන්න ප්‍රඥා කරගන්න. දුක පිළිබඳ යථාර්ථය එක දුක දැනීම එක එක දුක දැනීම එක ලෝක සත්‍යෙක කාටවත් නැහැ ගන්න පුළුවන්. මේ දුක පිළිබඳ යථාර්ථය දැනගයි මේකේ. දුක පිළිබඳ යථාර්ථය දැනුණා නම් තව දුක්පති දුවන්නේ නැහැ. යථාර්ථය හැදෙනවා තමයි එක දුකක් වුණාම ඒකට ප්‍රතිකර්ම හොයලා ආයෙත් දුගුණක නැලෙන්නේ. වඳුරා එකපාර කැවුනහම ධාතුයි ඒක ගලව ගන්න උපක්‍රමයක් ගන්න එක අනික් අත දිනනවා. ඒක ඇදලා ගන්න. ධාතු වෙහෙටි අඳුරන්නේ නැති නිසා ඒකෙන් මේ ධාතුවට මණික අත දීවහම ඒ අතත් යනවා අනික් අතත් යනවා. උට දෙරෙන්නේ නැහැ. ඊයම් උකට ගන්න. අර දෙකම ගලව ගන්න කකුල තියෙනවා. අර ධාතු උට. උදන්නේ ඒක ඇලෙන්නේ කවදාවත්. උහදන්නේ ඒක ඇලිලාම පාරින් දෙක ගලව ගන්න. බලෝකේ කකුලක් දැවුණා දැන් අත් දෙක අතරේ කකුලක් දැයි. ඒ තුනම ගලවන අය කකුල කියලා. ඒතරේ ධාතුවේ කකුල් දෙකයි කකුල් දෙකයි ඔක්කොම ඇලි. අහේ තියෙන හොම්බ කියලා. හොම්බ දැයි. අන්තිර බලවට හැම තැනම නඩුක තිබා නඩුක තැනකට වාගේ ආයෙ ඇදලව ගන්නව බැ. අනාත වෙලා ඉන්නවා. ඊට පස්සේ වඳුරු ගලයක් ආයෙත් මරලා ඉතින් ඔබ මක් කරගන්න හැටි ඕනේ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මොනවා කරන්නේ ඉන්නවද? අනාත වෙලා.
මෙන්න මේ වගේ මේ අපේ දුක සංඥා අර වේදනාවට සංඥාවට දැනෙච්ච දුක. ඒකේ ඇරුණොත් ඒකෙන් ගලවන්න පුළුවන් ක්‍රමයක් නැහැ. තව ඇරුණොත් තවත් ඇරිනවා මිසක් ඒක දැක ගන්න. ඇලිච් එක ගලව ගන්න අනික් අත දියන්නේ නැතුව. ඇලීමෙන් හටගත්ත දුක ඇලීම ඇලීම නිසා දුක හට ගන්නවා කියලා දැක ගන්න. මේ පුද්ගලයා ඇලීමට වැන්නේ නැහැ. ආයි කියලා මේ දුකේ පාප ප්‍රතිකරණයක් ඔයාලා. අන්න වෙනස තියෙනවා තමයි. මේ දුක කුමක් නිසා හට ගන්නවද? හට ගන්න මුල් වෙන්නේ මොකද්ද? තෘෂ්ණාවෙන් ඊට ඇලීම නිසා ඒකේ උරුමය වෙනවා. යම දුක දෙනවද? ඒක ඇලුන දුක විඳ සිද්ධ වෙනවා. දැන් මේක තේරුම් ගන්න. දැන් මේ කායේ විචාරයේ ප්‍රශ්නයක් තියෙනවා. පංචස්කන්ධයේ දුකද පංච උපාදානස්කන්ධයේ දුකද කියන ප්‍රශ්නයක් ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ දුක කියලා දේශනා කළේ නැහැ. පංච උපාදානස්කන්ධයේ දුක කියලා දේශනා කළේ කියලා මෙහෙම තර්කවාද දෙනවා. පංචස්කන්ධයේ මේ දුක පංච උපාදානස්කන්ධයේ දුක කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ දුකට ඇලෙන. පංචස්කන්ධයේ දුකයි ඒකේ උපාදාන කරන දුකට ඇලෙනවා. පංචස්කන්ධයේ ධාතුවන උපාදානස්කන්ධයේ ඇලීම. ඇලුනේ ධාතුවේම තමයි. ධාතුවෙන් ගලවන්න බැරි විදිහට ඇලුනහම මොකද වෙන්නේ? ධාතුව උපාදාන කරනවා. අනේ පංචස්කන්ධයේ නෙමෙයි ධාතුවේ ඇලුනො. පංච උපාදානස්කන්ධයේ වුණා. එතකොට දුක දැක්කේ නැති නිසා ඔහු ඒක ඇලිලා උපාදාන සංඛ්‍යා ගොඩනගා ගන්න. එතකොට මොකද වෙන්නේ? දුකේ ගොඩේ ඉඳ බැලුව ඒක ඇලෙන්නේ වෙන්න සිද්ධයි. උපාදාන සංඛ්‍යා කියන්නේ දුකේ ඇලිච්චේ. නැත්නම් පංචස්කන්ධය තමයි දුක්ඛස්කන්ධය. ඒක දුක්ඛස්කන්ධය බව දැනගෙන ඉති නිසා ඒක ඇලෙනවා. ඇලුනහම පංච උපාදාන සංඛ්‍යා ඇති. උපාදාන සංඛ්‍යේ හා සත්‍යයෙන් දිවෙන්නේ බැරි දුකේ බැඳීම සිද්ධ වෙනවා. එහෙනම් පංච උපාදාන සංඛ්‍යේ කියන්නේ දුක හා බැඳීම. පංචස් සංඛ්‍යේ කියන්නේ දුක. දුක කියන්නේ විඳින එක නෙමෙයි. විඳින දෙ දෙන්නේ දුකේ බැඳුම. දුකට ඇලුම. ඇලීමේ නිදහස උන දුකේ නිදහස උනා කියන්නේ. වහා තිනා පැත්තක ජීවත් වහගෙන ජීවේ නැත වහ වහමයි පැත්තක ඉන්නා වහ වහමයි. ඒක ජීවත් වහගෙන ඉන්න බව දන්න නිසා තමයි ඒක ඇලෙන්නේ නැත්තේ. ඇලුන්නේ නැත්නම් වස නිසා ඇතිවෙනා වාදී නෙවෙයි අපි ගොදුරු වෙන්නේ. අපි ඇලෙන්නේ නැතුව කියක් පැත්තක ඉන්න වහ කුප්පියේ අමුත්තේ ඉන්නේ. ඒක වහ වහමයි. බොරහිතන් වහිනවා වහගියාම නෝන හරියන්නේ නැහැ. වහ විවොත් වස වෙලා වදේ කඩ ගන්න ආදී විදිහට බාධා වෙන දෙයක් නෙමෙයි. මෙන්න මෙයාගේ ලෝකේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය. පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයේ පරම තේරුම් ගන්න ඇති වෙනුනො. ඒක උපාදාන කරගත්තා. ඒ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් පිට වෙන්නේ ඉඳලා. අවදාවත් උදේ උපාදානෙ ඉන්නකන් දුකේ නිදහස වෙලා දුක වෙදි දෙන්නේ. ලෝක සත්‍ය දුක් නිවින්නේ උපාදානය කරගත්ත නිසා. දුක දෙන දේ උපාදානය කරගත්ත නිසා අපේ දුක් දුකේ මානෙ වෙන දෙයක්. අපි කියව යා කියන්නේ ඔය. දුක දෙන දේ දැන්නේ ඒ නිසා පිටින් දාලා කියන ඔබේ කම හැවිලා ඒක අල්ලා ගන්න යනවා. දුක ඔබේදී වැහිලා තියෙන්නේ. ඒ නිසා රූපස්කන්ධේ හරි අත්දැක කරලා හැදවැල කරලා හදපු නිසා. ඔබෙන් වහපු නිසා. අර ආදීනේ පේන්නේ නැතුව ඔබේ පේනවා. ඔබේ සුන්දරයි. මේ ස්වභාවයේ මధుර ස්වභාවයේ ඉස්සයි. ඒ ඔබේට හැවටිලා. ඒක අල්ලන්න ගියාම අල්ලලා තියෙන මොකද්ද දුක්ඛස්කන්ධය. අර හැවටුණොත් උපාදාන කරනවා. අපි හැවටුණේ නැතුව හල්තිය අල්ලන්න නම් මේව දුක්ඛස්කන්ධය කියලා. දැකගෙන ඇහැ යොමු කරලා රූපය අල්ලන්නේ නැහැ. කනේ යොමු කරලා ශබ්ද රූපේ අල්ලා ගන්න යන්නේ නැහැ. නාසයේ යොමු කරලා ගන්ධ රූපේ අල්ලා ගන්න යන්නේ නැහැ. දිවේ යොමු කරලා රස රූපේ අල්ලා ගන්න යන්නේ නැහැ.
කය යොමු කරලා පොට්ටාප රූපය අල්ලා ගන්න යන්නේ නැහැ. මන යොමු කරලා ධර්ම රූපය අල්ලා ගන්න යන්නේ නැහැ. අල්ලා ගන්න මොකක් නිසාද? කල්පියා දැනගෙන ඉන්නේ නැති නිසා. රූපස්කන්ධය දුක්ඛස්කන්ධයයි කියලා කල්පියා දැනගෙන හිටියා. ඇහැට රූපේ පිළිච්ච ගාම දිත්තේව දිත්ත මත්තන් කියලා වාස්තුවේ නවත්තනවා මිසක් ඒ පස්සේ හඹා යන්නේ නැහැ. ඒක ඇරෙන්නේ යන්නේ. ඇලුනොත් මොකද වෙන්නේ? රූපස්කන්ධයේ රූප රූප උපාදානස්කන්ධය කියලා සත්‍යය නුදැනේ. වේදනාව ප්‍රියයි මනාපයි කියලා ඇලුනොත් වේදනා ස්කන්ධයේ හැබැයි දුක්ඛස්කන්ධයේ උපාදානය කියලා ඇන්නේ නිසා දුක්ඛ වේදනා උපාදානස්කන්ධය කියලා ඒක ඇරෙන්නේ. සත්‍යය නුදැනේ. සංඥාව ප්‍රියයි මනාපයි කියලා හිතාගෙන ඇලුනොත් දන්නේ නැතුව යථාර්ථය දන්නේ නැතුව ඇලීම නිසා සංඥා උපාදානස්කන්ධය කියලා සත්‍යය කොටස වුණා. සංකාර ප්‍රියයි මනාපයි කියලා හිතාගෙන මුලාව නිසා දන්නේ නැති නිසා ඒක ඇලුනොත් සංකාර උපාදානස්කන්ධය කියලා සත්‍යය කොටස වුණා. විඥාන ප්‍රියයි මනාපයි කියලා දන්නේ නැති හිතාගෙන ඒක ඇත්ත දැකින් නැති නිසා ඒක ඇලුනොත් උපාදානයේ ලා විඥාන උපාදානස්කන්ධය කියලා සත්‍යය වුණා කියලා කොටස් පහකින් සත්‍යය වුණා කියලා. දැන් සත්‍යය විඥානවා. සත්භාවයෙන් යුක්තයි කියලා හිතන්නේ ඒක ඇරුණාම තමයි සත්‍ය වෙන්නේ. සත්‍යයනේ යහපත් හොඳයි කියන අර්ථය. මේ රූප හොඳයි, වේදනා හොඳයි, සංඥා හොඳයි, සංකාර හොඳයි, විඥාන හොඳයි කියලා දකින්නේ අවිද්‍යාව. ඒක ප්‍රියයි මනාපයි කියලා ආස්වාද සහගතව ඒකේ බැඳෙන්න ඕනේ කියලා හිතන්නේ තෘෂ්ණාව. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා මොකද කරන්නේ? දුක ලන්නේ නැතුව ඒක ඇලෙනවා. විදිනේක දුක නෙවෙයි ඒක අවබෝධයෙන් දැනගන්නේ විදිත ඉච්ඡාවෙන් දැනගන්න ඕනේ. රූප කියන එක දුක. ඒක දැනගෙන හිටියා. රූප අරමුණු වෙනකොට දුකක්ම අරමුණු වුණා නිසා අල්ලන්නේ කියොත් එහෙම දුක විඳින්න වෙයි. දුකේ වැදින්න වෙයි. සත්‍යත්වය ගොඩ නැගෙයි. දැන් දුක හොඳයි දුක එනදෙන රූප හොඳයි කියලා අල්ලගත්තොත් හොඳයි කියලා වැඩිත් එකෙන් සත්‍යත්වය ගොඩ නැගෙයි. පත් කියන වලින් ඒකට පත් වුණා. අන්න සත්‍ය ගොඩ නැගෙයි. වේදනාව හොඳයි කියලා හිතන් ගත්තොත් ගැත්තේ වක් නිසා අවිද්‍යාව නිසා ගත්ත වේදනාව හොඳයි කියන දෘෂ්ටිය ලිගෙමුයි. ඒ විද්‍යා දෘෂ්ටිය ගත්තහම ඒ දෘෂ්ටිය නිසා අපිට කියන්නේ ඒක හොඳ නම් ඊළඟ අදහසක් එනවා හොඳ එකකට ඇතුළට ගන්න ඕනේ. ඒක ඇතුළු කරන්න ඕනේ. ඒක බැඳෙන්න ඕනේ. ඒක ප්‍රියමනාපේ බවත් පඳුර අදහසක් එනවා. ඒක කෘෂ්ණාව. හොඳයි කියලා ගත්ත දෘෂ්ටි ක්‍රියාත්මක වුණා කෘෂ්ණාව. නැහ හොඳයි කියලා ගත්ත අවිද්‍යාවෙන් ඒක වැදුණා කෘෂ්ණාව. නැහ මොකේද වැදුනේ? දුක්ඛස්කන්ධයයි රූපස්කන්ධයයි. එතන සිද්ද වෙන්නේ මොකද්ද? රූපස්කන්ධය නිසා යම් දුකක් විඳ සිද්ද වෙනවද? ඔහු ඒකට ගෝචර වෙනවා. වේදනාව හොඳයි කියලා ගත්තේ අවිද්‍යාව. ඒක වාසතු කර ගන්න ඕනේ, වගේ කර ගන්න ඕනේ කියලා ඇලුනේ. වේදනාව පිළිබඳ බැඳුන තෘෂ්ණාව. නැහ වේදනාව අවිද්‍යාවක් නෙමෙයි, වේදනාව තෘෂ්ණාවක් නෙමෙයි. ඒ වේදනාව පොදිය වේදනාව ස්කන්ධයක් විතරයි. ඒ පොදිය පිළිබඳ නොදැනීම නිසා, ඒක හැටි නොදැනීම නිසා, අන්න අවබෝධය නැති නිසා ඒක අල්ලගෙන ඒක ආදීනෙට පොදු වෙනවා. ඒතර දුක විඳිනවා. වේදනාව දුකේ විඳ සිද්ධ වෙන්නේ ඒක හොඳයි කියන අවිද්‍යාව නිගමනේ. ඒක අරුමහා අලුම්කේ බාහිර කවුරුත් නෙමෙයි හිතුවේ කමාකුත් සමාධු වෙන නම් හිතුවේ ඇලීම තිබුණේ සමාතුල නිසා පිටනේ. හොඳයි කියන නිගමනය කලේ බාහිර දෙයක් නෙමෙයි, ගන්ධර්ව වස්තුව නෙමෙයි, සමාන. සමාතුලයි අවිද්‍යාව තියෙන්නේ. නැගුණේ අක් සමාතුල. තෘෂ්ණාව නැගුණේ සමාතුල. මම කියන එක තිබුණා. නෑ මමත් කියන යම් දෙයක බැඳුනේ බැඳුණා නම් අන්න ඒකට තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි ගොඩනැගෙන්නේ. හරි ලස්සන වස්තුවක් කියලා කිව්වොත් ඒ වස්තුවට හිතගුත් නෑ. ඒ වස්තුවට අවිද්‍යාවකුත් නෑ, වස්තුවට තෘෂ්ණාවකුත් නෑ. මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි ගොඩනගාගත්තේ මම කියන්නේ. මම කියන්නේ ගොඩනගාගත්ත අමතර එකක් නිකන්. අර කියන දුක් පොදි අල්ලගත්තා.
රූප නැමැති දුක්පදිය අල්ලා ගන්නවා. ඒක හොඳයි කියන නිගමනය කරනවා අල්ලා ගන්නවා. වේදනා නැමැති දුක්පදිය දුක්පදිය බව දන්නේ නැති නිසා. අන්න ඒක අවිද්‍යාව. ඒක ගන්න අවිද්‍යාවේ නිගමනය වේදනා හරි හොඳයි. විඳීම් හරි හොඳයි. ඒ විඳිනේ කොච්චර වැදගත්ද? විඳනවල ස්වභාවය මනස දැනගෙන මාර්ගයෙන් නිගමනය කරගෙන. ඉතින් ක්‍රියාවේ මනාපාකින යම් වේදනාවක් තියෙනවා. යම් කිසි වේදනා ඇති කරන හේතුන වස්තුවක් තියෙනවා. ඒක ක්‍රියාවේ මනාපාකින අදහස ඇති කරගන්න. අවිද්‍යාව නිගමනය කරගන්න. මම කියන දෙන්න ගොඩනැගෙන කෙනෙක් තමයි නිගමනය කරන්නේ. එතෙන්ද මොකද කරන්නේ? වටිනවා නම් අත්හැරලා බෑ. ඒක එක්ක මම කරගන්න ඕනේ, එක මගේ කරගන්න ඕනේ. අන්න මමයි මගේ කියන දෘෂ්ටියේ දහරේ තමයි ගත්තාම වෙන්නේ. මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ කියන අදහස තමයි කෘෂ්ණාව. එන අවිද්‍යාවයි කෘෂ්ණාවයි යන්තරේ ගොඩ නැගෙනවද? මම කියන එක තුල ගොඩ නැගෙයි. බාහිර ලෝකේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මොනවද තියෙනවද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මොනවද? බාහිර ලෝකේ යමක් තිබුණා. රූප වේදනා සංඥා සංකාර කියලා ඇති කරගන්න. ඒවට අවශ්‍ය කරන්නා වූ පොදිය බාහිර ලෝකෙ තිබුණේ අරමුණු කරගන්න. ඒ බාහිර ලෝකේ අරමුණු කරගන්න පොදි. ඒක යථාර්ථයේ දැකේ නැති අවිද්‍යාව නිසා. යථාභූතේ නැති නිසා. ඒක අත්හරින්නද? අන්න වඩිනවා කියන දෘෂ්ටිය අපි ළඟ ගොඩ නැගිලා. ඒක පිළිබඳ ක්‍රියාත්මකින් දොන්නේ ඒක මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ කියන සෘෂ්ණාව ගොඩ නැගිලා. ওই දෙක තියෙන සාර්ථකයි. අර වස්තුවේ නිදහසේ තියෙන දඟල කියන්නේ දෙලෙන්නේ නැහැ. ඒක එහා ගනිනා මෙහා ගනිනා අද ගන්නවා තමන් කරගන්න හදන ඇඟ ඇතුළට ගන්නවා ඔලං කරගන්නවා ඔලේ කරගන්නවා ඇඟට ගත්ත කරන්නේ මම කොට නගා ගන්න හදනවා ආධ්‍යාත්මික ආයතන කොට නගා ගන්න හදනවා මගේ කරගන්න හදපුවේ ඒක බාහිර ආයතනය කොට නගා ගන්න හදනවා ඒක තු කරගන්න ස්ථායිකින ආයස්ථාන හේව ආයතන ඇතුළට පිට කරගත්ත ඒවා ආධ්‍යාත්මික ආයතන ලං කරගත්ත ඒවා බාහිර ආයතන ද්‍රව්‍ය වස්තුව නෙමෙයි ආයතනයක් උනේ අපේ අවිද්‍යාවෙන් කෘෂ්ණාවෙන් දැහැගත්ත නිගමනය නිසා අපි ඒක එකතු කරගන්න වෙනවා කරගන්න අපි කරපු වොංකමක් නිසා මොට්ටකමක් නිසා වස්තු මොනවා කරන්නේ ලස්සනට වෙන විදිහට වස්තු වෙන කරන්නේ යන්නේ ඒක තියෙන දැන් කි ඒක හිතන්න පුළුවන් කිව්වොත් නෙමෙයි අපිත් එක්ක සම්බන්ධයකුත් නෙමෙයි අපි ඒක මගේ එක කියලා අභිනවයක් ඔව් මම ඔබේ එක කියලා නෑ ඒවා කියන්නේ නෑ මේ ලස්සන රූපේ මාගේ. ඔව් මම ඔබේ කියන එක කවුරුත් කියන්නේ ලස්සන රූපේ හැදිරා නැහැ. අපි ඇතුලේ කරක් නිගමනය කර ගන්නවා ඒක මාගේ කියලා. මේ ලස්සන රූපේ මම. අපි ඒක කියනවා. ඔව් මම ඔබේ කියන ලස්සන රූපේ කියන්නේ නැහැ. එහෙම කියන්න බැහැ කියලාත් නැහැ. ඒකට ප්‍රතිචාර ලකන හැදිරා. ඒ රූපයන් ධර්මතාවයන් අනුව හටගත්තා නම් විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා. ඒ ධර්මතාවයට පරිදි ඒක කියන්නේ එතන සිද්ධ වෙනවා මිස. කාර්යයක් සත්‍යයක් ගන්න යාම මේ ලෝකෙ තියෙන ධර්මතාවය. රූප කාර්යයක් සත්‍යයක් ගන්නේ නැහැ. ශරීර කාර්යයක් සත්‍යයක් ගන්නේ නැහැ. මම කිව්වට මගේ පැත්ත ගන්නේ නැහැ. මට ඕන විදිහට පවතින්න අදහස් කරන එකට නැඹුරු වෙන්නේ නැහැ. එයා කොච්චර මම කිව්වත් ඒ රූපෙ හටගත්තා නම් ඒ සම්මතේ පරිදි නැඹුරා නම් ඊට පස්සේ ඒක ජීවෙන ස්වභාවය මතුවෙලා ඒක වැහැරිලා ඒක වැඩි කියලා. ඒ ධර්ම කාලේ ඒක තිබුණා. ඒ උරුමේ මම දේවා ක්‍රියාත්මක කරලා වෙනසලා මිසක් නෑ නෑ එහෙම වෙන්න දෙන්න බෑ. ඒ මමනේ, ඒ මගේ කිව්වා. ඒ අපේ දෘෂ්ටියේ කිසිම ප්‍රතිචාරයක් දීලා ප්‍රතිකර්මයක් කරලා ඒක බේරා ගන්න බෑ. අන්න එහෙම බැරි බව උදන්න නිසා. ඕක එන්නේ අපි තුල ගොඩනගෙන අවිද්‍යාව. රූපේ යථාභාවයේ නොදැනීම අවිද්‍යාව. ඒකර ඒ නිසාම තමයි අර වේදනාව ගොඩ නැගෙන්නේ. අරමුණු කරපු නිසා වේදනාව ගොඩ නැගෙන්නේ. ඒක වේදනාව අපිට ගොඩ නැගුණා නිසා බාහිර ගොඩ නැගුණා නෙමෙයි. එහෙනම් මම කියන දේ ගොඩ නැගුනේ වේදනාව. ඒ පිළිබඳව හඳුනා ගන්න සංඥාව මම කියන දේ ගොඩ නැගුණා නිසා බාහිර ලෝකෙ ගොඩ නැගුණා නෙමෙයි. ඒ පිළිබඳව දෙලිතු එකෙක් කයින් වලින් දෙලිතු වැඩ පිළිලකට නම් මාතුල ගොඩ නැගුණා නිසා. තවදෙනේ ගොඩ නැගුණා නෙමෙයි. මම කියන දේ ළමයි ඒක ගොඩ නැගුණා. ඒ විදිහට පිටෝක හිතක් ඇතුණා. මාතල වල නැගිට ගන්න නිසා. මම කියන්නේ ගොඩේ වල නැගිට ගන්න නිසා. බාහිර ලෝකෙ උඹේ ඉඳනම මම ඉන්නවා කියන එකක් නෙමෙයි. බාහිර ලෝකෙ ඉඳගොල්ලන් නැගුණා නෙමෙයි මාතල වල නැගුණා. මම කිව්වේ කෙනෙකුට නැගුණා.
එන හැම වෙලෙම පංච උපාදානස්කන්ධයේ මාගේ තුළ ගොඩනැගිලා තියෙනවා. මම කිව්වද? දුක්ඛ සංගේ හැමදේම තියෙනවා. මම කියලා උදාහරණ ගත්තොත් ඒ කියන්නේ දුක්ඛ සංගේ. මගේ කිව්වේ කියන්නේ දුක්ඛ සංගේ. මම කිව්වේ නැති මගේ කියන්නේ තව වැටගෙන ඉන්න කිවිලා තියෙන්නේ බාහිර ලෝකේ දුක්ඛ සංගේ. ඒ දුක්ඛ සංගේ කියන්නේ දුක විඳින එක නෙමෙයි. ඒ දුක්ඛ සංගේ බව දැකේ. ඒ අවිද්‍යාවේ මිත්‍රෝ. ඒක හවතාගේ පිට දින ඔපේ රැවටිලා. ඒක මම කරගන්න වය කරගන්න කරන්නා වූ අදහසක් ඇතිනවා. ඔන්න ඔය කියන අවිද්‍යාවයි කුස්නාවයි දෙකෙන්. අර වස්තු බලාගන්න එක තමයි ලෝක සත්‍යය කරන්නේ. නැ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයේ බව දැකෙන හිතක්. ඔහෙට පුළුවන් කරක් නැහැ. එනකොට ඒකෙ මිදෙන්නේ. අරමුණු වෙනවා. ඇහැට රූප අරමුණු වෙනවා, කන්ද ශබ්ද අරමුණු වෙනවා, නාසයේ ගන්ධ අරමුණු වෙනවා. මේක වලක්වන්න බැහැ. දිවට රස අරමුණු වෙනවා, කයට පහස අරමුණු වෙනවා. හිතට ධර්ම අරමුණු වෙනවා. එදි කියනවා. අරමුණු නම් හත්ය අරමුණ නගන්න බැහැ. හත්ය අරමුණ කියන්නේ අවිද්‍යාවයි සහ කුස්නාවයි. යන්තනක අවිද්‍යාවයි කුස්නාවයි කෙරවරද සත්ව ගොඩ නැගීම ඉවරයි. සත්වත්වයේ කෙරවරයි. එතන මම යන දෘෂ්ටියයි මගේ යන දෘෂ්ටියයි මුල් කරගත්ත සියලු සත්ව ප්‍රත්‍යක්ෂයක් ඇතන විද්‍යාමානයේ සත්ව ප්‍රත්‍යක්ෂය ඉවරයි. සත්වකින් සත්ව සංඥාව එතනින් කෙරවරයි. නැ අවිද්‍යාව යන්තනක තියෙන සාකල් තෘෂ්ණාව යන්තනක තියෙන සාකල් මේ ප්‍රත්‍යක්ෂම සත් යහපත් කියන හැඟීම අත්හැරෙන්නේ. ඒක බලන්න බලාපොරොත්තු වෙන බලාපොරොත්තු අත්හැරෙන්නේ නෑ. එහෙනම් යක්කී ආකාරي යථාභූතය ලැබෙන්නේ මේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය එක දැනගන්න. පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයේ අයිති කියලා දැනගත්තා. ඇයි මම රූප වෙනාම ඒක අල්ලන්නේ යන්නේ දුක්ඛස්කන්ධ? මුලාව නිසා දුක්ඛස්කන්ධය අල්ලන්න ගියොත් ඒකේ උදේ මට නිවින්න සිද්ධ වෙනවා. ඒකට තමයි දුක ගොඩ නැගිලා හසු වෙලා ඉන්නේ. විදින දුක ගොඩ නැගින්නේ ඉතින්. විදින දුක තමයි අපිට දුක් වේදනා වශයෙන් දැනෙන්නේ. ඒ විදින්ද සිද්දෙන්නේ තමයි දුක ඇති කරලා ඉන්න අසහනයට පත් කරලා හරදරේ ඇති කරා. නිදහස් වෙන්න පුළුවන් සවක් නැහැ. අන්නේ කියනවා දුකේ යථාර්ථයේ දකින්න තාත්තා. ඒකෙන් නිදහස් වෙන්න බැහැ. දැන් පංච උපාදානස්කන්ධයේ දුක්ඛස්කන්ධයේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයේ නෙමෙයි කියුව එක යන කවදාවත් දුක දකින්න. දුක යන්න දුක ආරිහත්ය ගන්න බැහැ. ඕක අද මේ කාලයට මහා කටලීලක් කරලා වාර්තාගෙන දෘෂ්ටිය ගොඩනගාගෙන කියන පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධයේ දුක්ඛස්කන්ධය. ඊට පස්සේ දුක්ඛ සමාදාන සිද්ධෙයි. මොකද? චක්කුන් දුක්ඛං රූපං දුක්ඛං සෝතං දුක්ඛං සද්දෝ දුක්ඛං ගානං දුක්ඛං ගන්ධෝ දුක්ඛං ජීවා දුක්ඛං රසෝ දුක්ඛං කායෝ දුක්ඛං පොට්ටබ්බෝ දුක්ඛං මනෝ දුක්ඛං ධම්මෝ දුක්ඛං කීකටේ සූත්‍රේ කපනවා. රූපං දුක්ඛං වේදනා දුක්ඛං සංඤා දුක්ඛං සංඛාරා දුක්ඛං විඤ්ඤාණා දුක්ඛං විඤ්ඤාණං දුක්ඛං කියන සූත්‍රේ කපනවා. පංචස්කන්ධේ දුක්ඛස්කන්ධය කියලා නැත්නම් නැගියටන් දෘෂ්ටිය දුන්නාට පස්සේ මෙන්න ත්‍රිපිටකේ කියන මෙන්න මේ සංවිතනිකායේ මෙන්න තියෙන දුක සූත්‍රය කියනවා. මෙන්න මේ දුක සූත්‍රය කියලා තියෙනවා පංචස්කන්ධයේ දුකයි කියලා. ඉතින් ඔයගොල්ලෝ කොහොමද කියන්නේ පංචස්කන්ධයේ දුකයි කියලා අපි කියන්නේ නැහැ කියන්නේ මොන සිද්ධාන්තයේ? කිව්වා. එහෙනම් ඔය සූත්‍රේ කපලා. මගේ එක හරි ඔය සූත්‍රේ වැරදි. මම නම් පිළිගන්නේ නැහැ ඔය සූත්‍රේ. ඊයන් බහිනා ඔය කියනවා. දෘෂ්ටියේ තලකම කොච්චරද කියනවනම් බුද්ධ දේශනා පිළිගන්න කැමතියි. පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියලා පිළිලා තියෙන සූත්‍රයේ පිළිගන්න කැමතියි. මොකද තමයි දෘෂ්ටිය තියෙන පංච උපාදානස්කන්ධය දුක පංචස්කන්ධය නෙවෙයි කියන්නේ. ඔය තර ඉන්නකන් ඇත්ත හොරා ගන්න බැහැ. අහන අහන බුද්ධයත් උනා වෙනවා. මම එක කියන්නේ හේතුව මෑත දවසරේ එක්තරා පඬිත මහත්මයෙක් ඇවිල්ලා මාත් එක්ක කරගෙන කතා කරලා මට උගන්ලා ගියා මම දැනගන්න කියලා. මේ මොනවා කරන්නද මම කල්පනා කරගෙන ඉන්නා මේ මිනිස්යාට මම කොහොමද ඇත්ත කියන්නේ. මෙයා මෙතන පිටත් වෙලා ගිහලා ආපුරට අඬන්න වෙන ගාස්තාව මම තව කිව්වනම් ඇදෙන්නේ හිඳ ආව හැදෙතු. ආදුරු ඇට දැනගත්තා නම් ඒ වෙලෙම හුතුව මට දීලා බිමට බහිනවා. දැන් මම මොකක් කියන්නේ? බුද්ධයාට මේ විදිහට කරන හොතන තියෙනවා මම කෙනා නොදීවි මොන සිද්ධිය හොම එක. බොහෝම ඉගෙන ගිහිලා
ආදුර වැටෙනවා වැටෙන දේ වන්තිමද තව හදා ගන්න කඳුළු වැක්කේනවා ඒක තමයි නිකන් හිතේ මම කල්පනා කරනවා මේ බෝඩියට කොහොමද මම කියා දෙන්නේ මේ කියලා මම කල්පනා කරනවා යාරේ කියලා දෙන්නේ මට කර තියා ගන්න දැන් නේද මම ගිම් බලාගෙන කල්පනා කරනවා කියලා ඒ මොනවා කරන්නේ එහෙම දෘෂ්ටි ගැතිකේ ඉන්නවා මේ කරන්නේ හරන්නේ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය නේද මම කියන පුළුවන් නම් අභියෝගයක් කරලා කියලා පුළුවන් නම් පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියලා කියන සූත්‍රයක් එක්කකින් පෙන්නන්න දෙයි මට කෙනෙකුට යථාබෝධය ලබා ගැනීමට මම දැනගත් ධර්මානුකූලව දැනගත් අවබෝධයෙන් ධර්ම විග්‍රහ කරලා දෙනවා මිස හතර කොතනද තියෙන්නේ අතර තියෙන්නේ මෙතන තියෙන එක මට අවබෝධයේ කාර්ය ගත කරන්න දෙන්නේ නැහැ ඒක දැනගත් විස්තර දැනගත් ඉත තින්ටේ කියන්නේ වෙලා දෙන්නේ ඉන්න මේකයි වෙලා තියෙන්නේ ඉතින් හේතුවට වෙලා දෙනවා හේතුපැතුව මෙන්න දුක්ඛස්කන්ධය කියන්නේ මේකයි ඔන්න පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියලා තේරුම් ගන්න බැරි එක අවිද්‍යාව ඒ අවිද්‍යාව නිසා අපිට කරන්නේ දුක්ඛස්කන්ධය තෝරාගන්න බැරි වෙලා තියෙන්නේ ඔය පංචස්කන්ධයේ විතර උපයක් තියෙනවා මේ පංචස්කන්ධයේ ආස්වාද ස්වභාවයක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවද කියලා බුදුරණාහන්සේ අහනවා ලෝක සත්‍යය මේක ඇලෙන්නද ඇලෙන්නේ ඕවායේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති නිසා ඔය හැදෙවිච්ච ආදීනේ වැටියි ඔය ආදීනවේ දැක්කට පස්සේ ආයි ඉන්නේ ඉන්නවද? මිදෙන්නේ නැති. ආදීනවේ තියෙන නිසාම ආදීනවේ දැක නිසා ඔය පංචස්කන්ධය මිදෙනවා. ආස්වාදයක් ඇති නිසාම ආදීනවේ දැක නිසාම පංචස්කන්ධය ඇලෙනවා. ඇලීම නිසා හත්වයා ගොඩ නැගිලා අනාථ වෙලා දුක් ගමනට ගමන් කරනවා. දැන් මේක හොඳට තෝරගන්න ඕනේ. සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛාසිය එක පොරසක් අල්ලගෙන පංච උපාදානස්කන්ධය දුකටිය පංචස්කන්ධය නෙමෙයි කියන පාඩක කරා. උපාදානස්කන්ධයේ දුක විද්‍යාමාන කළා. පංචස්කන්ධයේ ස්වභාවය අල්ලන්නේ විහම විද්‍යාමාන. ඒකවල තමයි දුක විඳින සිද්ධ වෙන්නේ. අන්න ඒක තමයි දුක් වේදනාවක් දැයි. සංඥාවක හැඳුන්නේ ඔන්න ඕකයි. ඉන් අවිද්‍යාවෙන් කුසනාවෙන් මුලාවෙච්ච ලෝක සත්‍යය ඇලිනා. දුක දන්නවා දුක හඳුනනවා දුක දැනෙනවා දැනෙන නිසා දුක කියන්නේ මේක ආගිය දන්නවා දුක හැදිනවා මේ වගේවයි දුක ඉන්නේ කියලා කියනවා නමුත් එයා දැකේ නැති මොකද ප්‍රඥාවට මෙන්න මේවා මේ ආකාරයෙන් දුක් වෙන නිසා කල්පියා දැනගත්තේ කල්පියා දැනගෙන හිටියනම් මේවා ස්වභාවයෙන් මේකයි කියලා ඒ මොහොතේ ආරම්භු වෙනකොට මෙන්න දුකක්ම ආරම්භු වුණා අල්ලාගන්නේ කියත කොහොමද නේද මේ ලෝකේ සැපක් ආරම්භ කරන එකක් නෑ සැපයි කියලා ආරම්භ කරන්නේ මායාව දුකට හේතු කාරක වන්නා වූ දුක් වලට හේතුන් දුක් ස්වභාවය මායාවකෙහි වැහිලා තියෙනවා නොදන්නකම නිසා මෝඩකම නිසා යථාබෝධිය නැති නිසා හොඳයි කියලා අල්ලාගන්න ගියාම නිින්ද සිද්ධ වෙනවා මේක කල්පියා දැනගන්න නම් රූපං දුක්ඛං වේදනා දුක්ඛා සංඥා දුක්ඛා සංඛාරා දුක්ඛා විඥානං දුක්ඛංති මේක ආවර්ජනය කරලා ආවර්ජනය කරලා මේ ස්වභාවය මොකක්ද කියලා මනසේ දී කරනකොට දකින්න. මෙන්න මෙයා දුක්ගොඩව අල්ලන්නේ කියේ තමයි මේ. ගින්දරේ පිච්චෙන ස්වභාවය තියෙනවා. මම ඇල්ලුවා නැතත් ගින්දරේ ස්වභාවය ඒකමයි. ඒ ස්වභාවය දැනතු යන්නේ අත ගහන විදිහ මොකද වෙන්නේ? අත පුච්චා ගන්න වෙනවා. අත ගහපු නිසා ගින්දරේ හැරාවද නැත්නම් ගින්දරේ හැරපිච්ච නිසා අත ගන්නවා පිච්චුණා. අත දාම නිසා ගින්දර පිටින් එකක් වුනේ නැහැ. ගින්නේ ස්වභාවයක් තිබුණා දවන පවන ස්වභාවය. අත දැම්මහම මොකද උනේ? අත පිටින්නේ මොකද? ගින්න තුර දවන පවන ස්වභාවය තිබිච්ච නිසා තමයි ඒකට අත දාන්න ගියා කිච්චුනේ. ඒ දුකෙහි කියවතලෙන්නේ කිච්චුද? ගින්දර තුර දවන පවන ස්වභාවය තියෙනවා වගේ රූප තුර තියෙනවා දුක් ඇති කරන ස්වභාවය. ඒක තමයි දුක් ස්වභාවය තියෙන්නේ. නොනින් තේරුම් ගන්න මේ රූපාකාරයේ වෙන මේ රූපයේ දුක ස්වභාවය විස්තරය කියන අපත්‍ය මම ඔක නිගහන්න යන්නේ නැහැ. ඕක මම කරගන්න බයි කරගන්න යන්නේ නැහැ. මම කරගන්න බයි කරගන්න කියත් මොකද වෙන්නේ? ඒ ස්වභාවයේ ගෝචරය විනිවිද සිද්ධ වෙනවා. මෙන්න මේක දැනගත ගමන් දුකෙන් නිදහස් වීමේ මාර්ගය වැදගත්. ඒ වස්තුව දුක ස්වභාවය තේරුම් ගත්තා නම් තේරුම් ගත කෙනාට මොකද වෙන්නේ? යා දුක ස්වභාවය තේරුම් ගත ප්‍රඥාවයි. අන්‍ය දුක ආරහතේ වැඩ කරනවා. ඔබ තේරුම් ගත්ත නැති කෙනා ඕක ඇහිලි ගහන්න කියලා තමයි.
දුක්ඛාහිම භෝජන වේලා ඉතන අනේමර දුකයි අනේමර දුකයි කියන දුක දුක් වේදනාවයි දුක් සංඥාවයි දෙකම අතුර ගන්නවා. ඒක පුතර්ජණයේ යති. දැන් දුක නම් මොකද කරන්නේ? මොකෙන්ද දුක? මොනවා කරන්නේ දුක නැති නේද? මෙන්න මේ රූප අල්ලලා ගිහින්. ඒව බලන්න ගිහින්. මේ අල්ලපේකව බදපේකව මේ දුක ගැන දුන්නේ අල්ලපුවාම බදපුවාම අල්ලපු බදපේකේ තියෙන දුක් ස්වභාවික ගෝචරයෙන් නිසිද. ඒ නිසා දුක නිසිද සිද්ධ වෙනවා. මෙන්න මේක දැනගත්තා නම් බුද්ධහන් පොතනකට මේක විරුද්ධ නැහැ. යථාර්ථ දැනගන්නේ ඔතනයි. ඒකියෝ දැක්කාද? එයා මේක දැනගන්නට කොහොමද දැනගන්නේ? කොච්චර කිව්වත් මේ පිය ස්වභාවයේ මధుර ස්වභාවයේ වැහිලා තියෙන ලෝකෙ ඒ විශේෂ භාවයේ මధుර ස්වභාවය නැ ඔබමට නිසා අභ්‍යන්තරයේ තිබෙනා වූ ආදීනෙවි තියෙනවා. ඒක වෙලා තියෙනවා. දෙල්ලමට හදා තියෙනවා ලස්සන පුංචි රෝල් එකක්. ඇතුලේ තියෙනවා බෝම්බයක්. ස්විච් එක දැම්මොත් ඒ පළාත විනාශයි සිදුරලා ගිහින්. පාරයි තියා තිනා පුංචි ළමයි කොටෙන් දැක්ක. ඇතුලේ තියෙන එක දැන්නේ පිටිපේ රෝල් එක වගේ පිටිච් එක පේන. හරි මොකද එල්ලම් බලනවා. පොරකාගෙන ගිහින් මේක ගන්න. ඇයි ගත්තේ? පිටින් දෙච්ච ඔපේ. එයා දැකේ නැහැ කිව්ව බෝම්බයක් කියලා ඒක දෙල්ලම් බලුවා කියලා පිටින් දෙච්ච ඔපේ දැක්කා. ඔපේ කරලා අරගෙන මේ පාවිච්චි කරන් ගියාම ජීවිතේ නාමයක්. මෙන්න මෙයාගේ මේ ලෝකේ මනවදන දේවල්. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ කියලා කියන්නේ. ඔන්නේ ඔපේ. ඔය ඔකේ වටකල ඇතුලේ තියෙන හපය. ඔන්න ඔකයි දැකේ ඇති. ඔපේ වටකල හපය තියෙනවා දැක දවසට යථාබෝධය ලැබෙනවා. අනේ දුක තියෙන්නේ මොකේද? දුක්ඛාර දුක් මොනවා දුක් වලවා මොනවා කියලා දැනගත්ත දවසට දුක් පිළිබඳ අවබෝධය ලැබෙනවා. මෙන්න දුක්ඛ ආරසක්. එන අපි හැම වෙලෙම දකින්න ඕනේ. අල්ලන්න ඉස්සෙල්ලා බලන්න ඉස්සෙල්ලා. මේ අල්ලන්න හදන්නේ බලන්න හදන්නේ. ආටෝපේකින් ඔහල හවට්ටන හපයක් මේ දින. ඕක අල්ලන්නේ ගිය තමයි හැපෙන්න වෙන්නේ. ගැටෙන්න වෙන්නේ. අය දුක මතු වෙලා ඉන්නේ. කල්තියාව ඔබ යටගත්තා නම් කල්තියාව ඈත් වෙනවා. ඔහු දුකෙන් මිදහා. ඔහු ආයි හැර දුක කොට කරන්නේ නැහැ. මෙන්න මේකයි කරන්නේ. ඕක ලඟින් නැතුව මොකද කියන්නේ? හෙම්බිරිසාව සන්තෝෂයෙන් බාර ගන්නවා කියලා මේ මට පොලේ ඇදිලා තියෙනවා. හෙම්බිරිසාව දුක වෙන අල්ල ගන්න තියෙනවා. ඉතින් යාද බං. හැබැයි විද්‍යාඥයන් කියන දේශනා කරනවා ව්‍යාධික දුක්ඛ මරණාන්ත දුක්ඛ මේ ව්‍යාධි දුක. ඒක යථාර්ථය දැනගත්තා. මොනවා නිසාද මේ හෙම්බිරිසාව ආවේ? ඒක දුකක් නෙවෙයි. දුක නෝනා විදි දෙහිද්ද වෙන්නේ නැති නේ. විදි විදිනවා සද්දයට වෙන්න බින්දා. විලා කරනවා ගණන් ගන්න එපා. ගණන් ගත්තොත් දුක. මාර්ගයක් එනවා ගණන් ගන්න. ගණන් ගන්න එපා. මාර්ගයේ තියෙන්නේ නැහැ. ජීවිතේ පිටේ නගරන් ගන්න එපා ගණන් ගත්තොත් දුකයි. මේ හරියයි කතා. මහා ගින්නකට පිච්චෙන්නේ ගණන් ගන්න එපා ගණන් ගත්ත දුක කියේ. ගණන් ගත්තේ නැහැ දුක නැහැ කියේ. එන්නේ ඇත්තද කාගේ පිච්චෙන්නේ දුක නැහැ. ගණන් ගත්තේ නැහැ කියන හැම ගණන් ගන්න හැම පිච්චියක්. හරියයි නේද? පිච්චීමේ දුක ඉන්නේ නැද්ද? ගණන් ගත්තේ නැහැ කියේ. ඉතින් මේවා අපි ධර්මයේ පිළිබඳ තේරුම් ගන්න අලියාගේ කතා කතා කරලා බලමු අලියා වංගෙඩි කොටේ කියලා වගේ ඔහොම කතා කියනවා. ඉතින් අපි හැම වෙලේම පරිසබින්න ඕනේ ධර්මයේ වාගේ මේන දුක්ෂම තැන් වලින් අධර්මයක් ධර්මයේ කියලා මතු කරලා දැන් තියෙනවා. මේ වගේ එක හොඳට පරිසබින්න ඕනේ. බුදයාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ කෙසේවත් තරම් ප්‍රමාණයක්වත් දුකක් නැති දෙයක් කියලා නම් මහණින් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නැහැ ධර්ම දේශනාවක් දෙන්නේ නැහැ. එයි. සත්‍යයක් එතන ඉන්න පුළුවන්. ඒක පනවන්න පුළුවන්. දුකක් නැති දෙයක් මේ ලෝකේ තියෙනවා. සත්‍යයක් පනවන්න පුළුවන් ඇටට ලයි. සත්‍යය කියනවා මේ ලෝකේ පහළ වෙන්නේ නේද? ධර්මයේ දේශනා කරන දෙයක්. මානික කෙසගත් තරම් ප්‍රමාණයක්වත් දුකක් නැහැ කියලා පෙන්වන්න පුළුවන් දුක් නැති දෙයක් මේ ලෝකේ පෙන්වන්න බැහැ. සරත්තු තුල.
හවස් වෙන එක නිසා දුක් නැති අපේ නන්ද දැන් මේ කියන කතාව කොහොමද ගලපන්නේ අර කියන කතාව රූප දුකක් නෙමෙයි වේදනා දුකක් නෙමෙයි සංඥා දුකක් නෙමෙයි සංකාර දුකක් නෙමෙයි විඤ්ඤාණ දුකක් නෙමෙයි අල්ලගත්තොත් විතරයි දුක දැන් මේ විදිහට කියන්නේ කියලා පස්සේ බුද්ධ දේශනාවට කෙරෙන දුක ඒවා දුක බව දන්නේ නැති එක තමයි අවිද්‍යාව දන්නේ නැති නිසා තමයි කල්ලාන්නේ යා පළගැටියා බින්න කියන්නේ පිට වෙන එකක් බව දන්නේ නැති නිසා ගණන් ගන්න දුක වයින් පිටින් කියන්නේ අරි බැල්ලේ තියෙන දීපිය ලසන වෙන නිසා ඌරි දැන් ලසන එකක් වෙනවා පැනදි කියලා මෙන්න මේවා ඉන්ද්‍රියක වාගේ දැවෙන දැවෙන ස්වභාවය වාගේ ලෝකයේ පැවැත්මේ තියෙන හැම දෙයකම ස්වභාවය මොකද්ද දුක්ඛ ස්වභාවය ඒ දුක් ස්වභාවයේ තියෙන යම අල්ලන්න කියන මොකද වෙන්නේ ඒකේ උරුම විදිහ සිද්ධ වෙන්නේ ඒකෙන් විදින්න බැහැ විදින්න නම් මොකද කරන්න ඕනේ අල්ලන්න ඉතලා හල්තියා දැනගෙන ඉන්න ඕනේ ඔවා දුක් ස්වභාවයටයි ඔවා දුක් වලටයි දුක්ඛාස්කන්ධයටයි දුක්ඛාස්කන්ධයටයි ඒකව හල්තියා දැනගත්තා නම් මෙන්න මේක ප්‍රඥාවෙන් දැනගන්න හැබැයි ලෝකෙ ඕක පෙන්නා දෙන්නේ බුදු ඥාන මහසී පෙන්නා දෙතුරු මේ පැවැත්මේ තුල තියෙන සියලුම දේවල් දුක් ස්වභාවයෙන් යුක්තයි කියලා ලෝකෙ තියාදුන සාස්ත්‍රුවේ නැති නිසා ඕක අත්දැක වර්ගයේ ඵලයද එතන හැපයි කියලා ඕක අත්දැක බ්‍රාහ්මණ ළමයේ ඵලයද එතන හැපයි කියලා මෙහෙම තැනින් තැන කැට කැඳිනවා යථාර්ථය බලපුවහම තුන් ලෝකයේ කිසිම තැනක හැපයි අල්ලන්න දෙයක් නැහැ දුක් ස්වභාවයෙන් කියලා දුක්ඛෝ ලෝකේ පදිතීත මේ ලෝකේ දුකේ පිටින්ලා තියෙනවා ඉතින් මේක අපි දැනගන්න ඕනේ. දැනගෙන ඉඳලා ඉතින් පොර කරන්න ඕනේ. මේ දුක දැනගන්නේ කොහොමද? මේක දුක් ස්වභාවයෙන් යුක්තයි කියලා දැනගන්නේ කොහොමද? මේකේ ස්වභාවයක් තියෙනවා. මොකක්ද මේකේ නිම ස්වභාවය? මේ ලෝකේ යමක් යම් තැනක ගොඩ නැගුණා. ඒ ගොඩ නැගිය සියලුම ඒවාට කියන්නේ සම්මත. ඇත්ත ගොඩ නැගිලා නැහැ. සදාතනික දෙයක් ලෝකේ හැදිලා නැහැ. ගොඩනැගෙන යම්තරක හේතුවකින් ගොඩනැගිච්ච තියෙනවා හේතුවක් නිසා යම ගොඩනැගුණා නම් ගොඩනැගිච්ච මොහොතේ පටන් ගෙන ඒකේ උරුමයක් තියෙන විපරිණාමයකට පත් වෙනවා ඒකේ අවසානය වෙනවා ඒ සම්මතිය කෙරවර වෙනවා ලෝකේ හටගන්නේ විද්‍යාමානයේ ගත පිළිබඳ වේවා හිත පිළිබඳ වේවා ලෝකයේ කිපන්තර කිපන් ආකාර වේවා යම ගොඩනැගුණා නම් හේතුවකින් ගොඩනැගුණා ඒ ගොඩනැගිච්ච වෙලේ මට මොකද වෙන්නේ ඒක විපරිණාමයේ පැත්තේ උරුමයි ඒක. විපරිණාමයේ පැත්තේ ආය වැරදීමක් ඇද්ද? ඕක තමයි ස්වභාවය. නෑ මේවත් ස්වභාවයක් ඇති ලෝකේ. යක්කේ කැමැත්තක් ඇති කරගත්තා නම් ඒක මට ඕනේ හිතේ වේවා. මෙන්න මේක සිද්ධ වෙන වෙන්නේ. ලෝක සත්‍ය වැටෙන අවිද්‍යාවේ නිගමනය මොකද්ද? එහෙම වෙන්න බෑ මට ඕනේ හැටියට වේවා. මට ඕනේ හැටියට තියාගන්න. මගේ කැමැත්තරම පවත් ගන්න ඕනේ. කොහොමයි ක්‍රමයක් යන්න ඕනේ මේක හරි හොඳයි කියයි මනාපයි යහපත මෙන්න මේ මුලා බලාපොරොත්තු නිසා ලෝක සත්‍යයන් වෙන කරන්නේ කැමැති දේ පවත් ගන්න බලනවා අර විපරිණාමයකට පත් වෙලා වෙනසෙන ගොඩව විපරිණාමයකට පත් වෙලා වෙනස නිසා ඒක නිත්‍ය නැහැ කියනවා නිත්‍ය නැති නිසා දුකයි කියලා යමක් ඉපිරෙන්න නම් ඒක දුකයි කියලා කියනවා හැබැයි අවබෝධය ආවෙ නැහැ මුත්තේ කිව්වා මොකක් නිසාද නිත්‍ය නැති නිසා දුක් වෙන්න හේතුව මොකක්ද කියලා බලමු. ඉතිර නැහැ නම් දුක් වෙන්නේ මොන හේතුවෙන්ද? ඉතිර නැහැ කියේ මොකක්ද? ඉතිර නැති කියේ ස්වභාවය මොකක්ද? යම් මොහොතක ගොඩ නැගුණා නම් ගොඩ නැගිච්ච මොහොතේ පටන් විපරිණාමයට පත් වෙලා වෙන දේ මේකේ ස්වභාවය. මේ ස්වභාවය විනාශ කරන්න බැරි එකක්. මේ ධර්මතාවය ඒකන එබන්දී මට ඕන හැටියට පවත් ගන්න ඕනේ මාර්ගපරයන්සේ පැවතිවා පැවති කියන වදි බදාසක් ඇති කරගත්තොත් මෙන්න මේ කැමැතිේ පවතින නැති එක දුක ලෝක සත්‍යයනේ කැමැතිේ පවත් ගන්න බලන්නේ කැමැතිේ පවත් ගන්න බැරි එක කැමැතිේ පවත් ගන්න බැරි බව දන්නේ නැති එක අවිද්‍යාව ඒකම විගමනය කරන මොන කාලෙන් හරි මොන තැනකින් හරි මම මේක මොන ක්‍රමයක් රූපකරණය කරලා බැලුවත් මට කැමැතිේ පවත් ගන්න ඕනේ අවිද්‍යාව නිගමනය ඒ කැමතිේ පාතන්නේ මේව හරි කියයි මන අපයි මේක ආස්වාද ජනක අනු කෘෂ්ණායල් අවිද්‍යාවේ කෘෂ්ණායෙන් ගත නිගමනයේ තමයි කොහොම හරි කැමතිේ පාත ගන්න ඕනේ
ඔය අදහස. පැමිණිදී පාපයන් බැදීමේ මොනවද? මොහොතින් මොහොතේ ගිහිලා ඉපරණාවේටපත් වෙන පැහැදෙන ධර්මතාවය. අනලෝක ධර්මතාවයේ ස්වභාවය. නැහ ලෝක ධර්මතාවයේ මොහොතින් මොහොතේ ගිහිලා ඉපරණාවේටපත් වෙලා වැසිරීම ගොඩනැගීම නිසා. සදාමනිකත්වයක් ලෝකෙ ගොඩනැගෙන්නේ නැහැ, ගොඩනැගෙන්නේ හේතු නැහැ. ලෝකේ අන්තරයේ ගත පිළිබඳ හෝ හිත පිළිබඳ ලෝකී ප්‍රයන් සිබන්තරේ කෙබඳු ආකාරයක් හෝ ගොඩනැගෙනවා. විපරිණාමයකටපත් වෙලා වෙනසෙනික ගොඩනැගෙනවා මිස. අදාගනික වස්තුවක් ගොඩනැගෙන්නේ ධර්මතාවයක් නැහැ කියලා ධර්මීය ආකාරයෙන් දැක්කා. මෙන්න මෙයාට කියනවා ධර්මයේ හැටියට දැක්කා. මොන ලෝක ධර්මයේ දැක්කා. මේ ලෝක ධර්මයේ කියාදෙන කෙනෙක් හිටිනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ මෙන්න ලෝක හැටිය පෙන්නන දෙකෙනා. අනි කොකොම කියන හැවතිය. ඔය ටික හොඳ නෑ මෙන්න මේ ටික හොඳයි කියලා ඒකත් සාස්ත්‍රවාදී අපානවා සමහර අය. කොරසක් ඉතිරයි. ගොඩනැගීම ගොඩනැගීම තමයි ආයෝග වෙනස් වෙන්නේ. ඒක පොඩි. ස්වර්ගයේ එහෙම නැත්නම් බබ බ්‍රහ්ම ලෝකේ නෑ බ්‍රහ්ම ළඟ පදාගනි කත්තේ සාරාත්වේ මෙන්න මෙහෙම තමයි කියනවා ලෝකේ ගලක් බගෙන මුලාවින් නිගමනයක් ඇති. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනය අතරපු එකම උත්තරයන් අහන්නේ. ලෝතරා බුදුයාණන් අහන්නේ. අනිත් සියල්ලෝ කොටසක් හොඳ නෑ කොටසක් හොඳයි කියන කේස්. ඒක තේරෙම හොඳයි කියන කේස්. එහෙනම් එකක්වත් ඔක්කොම බොරු කියන කේස් කියනවා. ඔය කතා ඔක්කොම බොරු. ඔය වැරක් නෑ. හන්තෝකේ කාලා ගියා ඉන්න එක තමයි කියන්නේ හොඳද? විගණිත පුළුවන් තරම් විගණිත තරම් ඉඳලා මොනවා කරලා හරි ගමන්නේ හිතියට ගමන්නේ ඒක තමයි හොඳ. ඔහම දෘෂ්ටි එකකට තමයි උත්තේ දෘෂ්ටි එක. මේක සාහසත දෘෂ්ටියයි උත්තේ දෘෂ්ටියයි මෙයාගේ දෘෂ්ටි වලට බැහැ. ලෝකෙ ඇලිලා ගැලිලා. සදාපිනේ මේ රැස්දාගේ මේකට වැදින්න ඕන. ඔය කතා ඔක්කොම බොරු කියලා විදගෙන ඉන්න හිතුවාට ඉවරයි දෙන්නකො. මෙහෙම නිගමන වල වාහික විරුද්ධ නිගමන වල වැස්සන් නිසා සත්‍යයේ වැස්සේ නැහැ සත්‍යයේ වැස්සේ. දැන් සත්‍යයේ සත්‍යාකාරයෙන් දෙන්නේ ඒක උත්තරයන් ආකේ ලෝතරම් කියනවා. අනිසා උනාද වෙනවා. ඔය බලාපොරොත්තු වෙන අදහස් කවුරු මොනවා කිව්වද? මේ ලෝක ස්වභාවය ලෝක ධර්මතාවය මොකද්ද? හේතුවක් නැතුව යාම ගොඩ නැගින්නේ නැහැ. ගොඩ නැගින්නේ හේතුව. හේතුවක් නිසා ගොඩනැගෙන යමක් ඇත්නම් විපරිණාමයකටපත් වෙලා වැඩිය යනවා ඒක කර්මතාවේ ඒකයි විපරිණාමයකටපත් වෙලා වැඩේ කැටියක් හේතුවකින් ගොඩනැගෙන්නේ නැහැ ඔය පොල්ටයි තේරුම් ගන්න ධර්මයේ ගණිත උදේ පොත් කියවලා නෙමෙයි පොත්වල තියෙන භාෂා පද පාඩම් කරලා නෙමෙයි මොකද ධර්මයේ තියෙන්නේ පොලේ ඔන්න ලෝක ධර්ම හේතුවක් නැතුව ලෝකයයි කියන තුල කිසි දෙයක් ගොඩනැගෙන්නේ හේතුවකින් ගොඩනැගෙන යමක් ඇද්ද විපරිණාමයකටපත් වෙලා වෙනසීම උරුම කරගත්ත දෙයක් ගොඩනැගිලා මිසක් පදාර්ථනිකත්වයක් ගොඩනැගින්නේ මෙන්න යපා විපරිණාමයකටපත් වෙලා වෙනසීයන් ගියක්ම හේතුවකින් ගොඩනැගෙනවා ඕකෙත් ලෝකෙ ගොඩනැගෙනවා සජීවී අජීවී දෙයක් ගොඩනැගිච්ච තැන ඔක්කොම යතිය සජීවී හෝ අජීවී කියන කිසිම වස්තුවක් හේතුවක් නැතුව ගොඩනැගී තියෙනක් ලෝකෙද හේතුවකින් ගොඩනැගිච්ච තිබුණා සදාතනිකත්වය ගොඩනගන්න බැහැ හේතුවකින් ගොඩනගන්නේ. ගොඩනගුව යමක් ඇත්නම් ඒ මොහොතේම නම් පරිණාමයේ විපරිණාමයට පත් වෙනවා කියන එක පරිවර්තන වේගය පරිවර්තන වේගය කියලා. ඒ සම්පතිය අවසන් වෙනවා. ඔක වලක්වන්න. මෙන්න මේකයි ලෝකේ ධර්මතාවය. මෙන්න ලෝකේ ධර්මය. ඔයි අපතර තවත් ලෝකයක් බලනවා කියොත් ඔය කාර්ය සාවින් ඉවත් වෙනවා. ඒක මුලාවක් අදහසක් නිසා හේතු වෙන කතාවක් නෙවෙයි. මෙන්න මේ පොඩ මනා සීයෙන් කල්පනා කරලා බලන්න. නෑ මම කිව්ව දේ තුල, මගේ කිව්ව දේ තුල, ලෝකයා කිව්ව දේ තුල. කෙබඳු ආකාරයෙන් කෙබඳු විදියට පහළ වුණත්, ඔය ධර්මතාවයේ ඉක්ම වූ දෙයක් ලෝකයායි පහළ වෙන්නේ නෑ. පැවැත්මක් තුළ තව පහළ වෙන්නේ දෙයක් නෑ කියලා. හරියාකාර තේරුම් ගත්ත දවසට මොකද වෙන්නේ? ඇත්ත දැක්කා. ලෝකේ ඇත්ත දැක්කා. මෙන්න මේ ලෝකයේ ඇත්ත දැකලා තමයි යථාභූතය ලැබෙන්නේ. එයා මොකද වෙන්නේ? සදාතනික වස්තුවක් ලෝකේ හේතුවකින් පහළ වෙන්නේ නැහැ. හේතුවකින් පහළ වෙන්නේ තියෙන්නේ විපරණාමයට පත් වෙලා වෙනදේ යනවා. එහෙනම් මම කැමතිදී කවත් ගන්න හේතුවත් ඕවතු. මට හිත වෙන්නේ දුකට ගෝචර වෙන්නේ. එහෙනම් මේ යම් පිටක් නලබදි තම්පි දුක්ක ඉච්ඡාසී පැවැත්මක් යම් තැනක නැද්ද වුණොම දුකයි. අන්න විදිහේ දුකේ නැහැ. කැමැත්තේ පාපේ නැති නිසා මානසික වශයෙන් දුක් වෙනවා. අනේ මා කුච්චර කැමතිලා මේක මෙහෙම වවත්ත ගන්න. අනේ මේ දරුව මතෝ නැති හදා ගන්න කොච්චර නම් මම මහන්සි වුණාද කොච්චර අවවාද කළාද. බැරි වුණා. උහිතුවක් ආරය වුණා.
අවුරුදු 100ක් ඉති දඟලන උට ඉගෙනුනේ. මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක් කරලා දීලා හොඳ විවාහයක් කරලා දීලා නම්බු කාර්යකරුවෙක් කරලා දීලා පවුලක් එක එකතු කරලා වැඩගත් නෑදෑ පවුලක් එක එකතු කරලා අපි රටේ හැදගන්න. අනේ විදිහ දෙක හැටි. දැන් මොකක්ද? තමන් බලාපොරොත්තු වුණාම මේ ලෝකෙ කිසිම දෙයක් තමා කැමති ආකාරයෙන් පවතින්නේ නැති ලෝකෙ. මම බලාපොරොත්තුවක් ඇති කරගන්නා හොඳ ලස්සන ගණුවෙක් හදාගෙන හොඳට උදාන් වෙන හොඳ විවාහයක් කරලා දීලා ලොකු තැනක් ගිහිල්ලා ලෝකෙ ලෝකෙට පුරසාරම් පෙන්නන්න අපේ කර්තව්‍යය මේකයි කියලා පෙන්නන්න වාන්නේ. ලොකු තැනක් සතුටින් ජීවත් වෙන එක අදහස උසයි. බැරි දෙයක් ප්‍රාන්ති විච අදහස කියලා දුක් විඳිනා නේද? ඔය අදහස ඇරෙන එක. ඔය දුකේ මිදහ පිළි. මතකේ මතකේ ගන්න අනේ මම මොකද බලාපොරොත්තු වෙන්නේ? අනේ මම මෙච්චර ගැන මොකද? ආවට ආවේ. බැරි වුණා නේද කරගන්න? දැන් නම් මට වැඩක් නැහැ ජීවත් වෙලා සමාජයේ මොන දෙයක් දැම්ම මොකද බෑ වැඩක් නැහැ. දැන් ඉතින් මට මේක නිවිලවන්න බෑ. දැන් ඉතින් හලියනා දැවෙනා දැවෙනා පපු යටහප ගන්නවා රෝල් වෙනවා හොස්ත ගන්නවා ඉති සුසු මරිනවා දඟලනවා ඩායි ඉන්නද මේ කොච්චර කාලෙක වැඩ මේ දැකි මේ අවුතු විලි පහක් කියක් ජීවත් වෙලා මරණකන් අතර කාලෙක සුන්දර ලෝකයක් බවාගෙන හොඳ ලෝකෙක ගැඹුරු හොඳට පත්තේ පත්තේ ජීවත් වෙන්නේ ඔය දෘෂ්ටි අරගන්න සාකල ඔය දෘෂ්ටි මිදෙනවා එතන මිදෙන්නේ මොකද මුලාවක බැහැගෙන ඉන්න තාකල් දුක විඳින්න සිද්ධ වෙනවා. මොකද තණ්හා උපාදාන එක. ඇලිගල ගියා. මොකද දැන් බැරි. කොරන්න බැරි දෙයක් කොරන්න කැමති නැති කැමතිේ පවස්තන බැරි දෙයක් කැමතිේ පවස්තන බලාපොරොත්තු වෙන්නේ බැරි ලයි. මෙන්න දුකට මුල. සෘෂ්ණා මුල්ලේ නැති වෙන ඕනේ. මේ මෙන්න මෙතින් දැනගන්න ඕනේ. යමක් විපරිණාමයක පත් වෙලා වෙනසක් දෙයක් නම් ලෝකෙ හේතුවකින් ගොඩනැගෙන ඒ හැමදේකම ධර්මතාවයේ ඒක නම. එබඳු දේ තුළ පොඩි කොටසක් තියෙන කෙසේකට තරම් ප්‍රමාණයක් තියෙනවද මම කැමතිේ පවත්වන්න හැදුවොත් පුළුවන් එක. මම කැමතිවත් මෙතේ පවතිවා කියනවා අදහසක් තිබ්බොත්. ඊ අදහසක එකඟ කරන්න පුළුවන් දෙයක් මෙතේ හදගත්ත ලෝකෙක. හේතුවක් නිසා පහළ වෙච්ච විපර්ණාමයකට පස්සේ වන්දියා පහළ කරමු ලෝකෙක. කෙසේකට තරම් ප්‍රමාණයක් හෝ මා කැමතිේ පවත්වීවා කියනවා අදහසක් තියෙන බලාපොරොත්තුවක් ඇති කරලා. හිපු එහෙ පවතින පුළුවන් එකක් මාත්‍රියක් තියෙනවා කියලා කල්පනා කරලා බලන්න බලාගුණ පේනවා මම කියන එකේ මගේ කියන එකේ ලෝකේ කියන තුලක් කොතරක බැලුවත් ඔය කියන ධර්මශාලාවෙන් මා කැමතිේ පවත්වන්න පුළුවන් අන්තිම මාත්‍රියක් ලෝකේ නැහැ එහෙනම් බලාපොරොත්තු කුසවින්දාව හිස්තියක් විතරයි කැමතිේ පවත්වන බලාපොරොත්තු කුසවින්දාවගේ ඉන්දියා හිස්තියක් නිසා ඉෂ්ට සිද්ධාර්ථය නිවැරදිව දෙයක් ඉති නැහැ කියලා දැනගත්තා මොකක්ද ඊළඟ ගන්න තියෙන්නේ? ඔහුට යථාභූතයක් කරන ලෝකේ හැටි දැක්ක ලෝක ධර්මයක්. ඒක අකුරක්වත් ඔතන නැහැ. ඒක ඇලපිල්ලක් පාපිල්ලක්වත් ඔතන නැහැ. අකුරේ කියන සංඥාවක්වත් ඔතන නැහැ. මොකක්ද දැක්කේ? යථාභූතින් ධර්මයක් දැක්කා. මෙන්න බුදුදහම පොතේ කියන්නේ වාගේ බුදුන් වහන්සේ දේශනා කළා මොකද? මොකද? අවබෝධ කරගන්න. ධර්මයේ කියන එකක් නෙමෙයි අවබෝධ කරන එකක් ඉඳන් ගිහ පොතේ කියන්නේ එපා කියලා. හාමුදුර ලැබුවා ඒ කාලේ පොතේ ලියන. අවබෝධ කරගන්න. මොනවද කියන්නේ? බුදුරණන් හදන දෙන්නේ මේ පොත. හැබැයි ඒක යනනේ පස්සේ කාලේ පොතේ ලියන. ඒක ධර්මයේ කියනවා. ඊට පස්සේ අවබෝධ කරගන්න දෙවිච්ච ධර්මයේ අමතක වෙලා ගියා. මාගේ වෙයිලා ගියා. පොතේ දීච්ච එක ධර්මයේ කියලා උත්සාහේ කඩවාලම් කරගත්තා. ඊට පස්සේ පරිකවාද දුන්නා. ඊට පස්සේ මොකද කරන්නේ මේ අහවල් කාලේ භාෂාව මේ අහවල් කාලේ ඉන්නේ ඔක මහායානේ මේක හීනයයි දැන් පස්සේ ගොඩාක් හදාගෙන පතුරවගෙන ඉන්න කාර්යයක් පටන් ගත්තා බමුණු තරගෙට දැන් අදත් මොකද වෙන පොතෝස් තරගෙට ගිහිනා පරිගණක කරනවා ආවෝද කරගන්න තියෙන ධර්මයේ කටපාඩම් කර ගන්නවා ආවෝද කරගන්න තියෙන මේ පොත අකුරක් ඉගෙන ගන්න නැති කෙනාට ධර්මයේ ආවෝද කරනවා කියලම විදිහේ පුණ්ණාදාහි සුනිපරෝ පාඩ වගේ ධර්මයේ ආවෝද කියන්නේ අකුරු ඉගෙනගෙන ඉන්නේ පාලි භාෂාවක් කියන එකක් නෙමෙයි. දාතකට බලන් කළා, පිළිත්තර බලන් කළාවත් නෙමෙයි. ලෝකෙ හැටි ගැටා. ලෝක ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ගොඩාක් වෙලා කියන්නේ ඉඳගෙන නැගිටින මාර්ග බලන්න නැහැ. මොකක් නිසාද? ධර්මය අවබෝධ කරගන්න. අර දාතාවකට බලන් කරගත්ත නිසා නෙමෙයි. පිළිත්තරකට බලන් කරගත්ත නිසා නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්ත නිසා එහෙනම් අවබෝධ කරගන්න ධර්මයේ අකුරුත් නැහැ වාක්‍යයක් නැහැ ඇලපිලි පාපිලිත් නැහැ
කාටවත් වරක් ගන්නත් බෑ. එහෙනම් මොකද අවබෝධ කරගන්නේ ධර්මයේ ලෝකයේ හේතුකී යම පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ දී කවදාවත් සදාබන්ධකට පහළ කරන්න බෑ. හේතුකී ලෝකයයි ලෝකයේ තුල තිබඳු ආකාරකෝ සජීවීකෝ අජීවීකෝ මොනවායි පහළ කරන්න පහළ වුණා. ඒ පහළ වෙන්නේ කවදාවත් සදාබන්ධකට වෙන්නේ නෑ. පහළ වූ මොහොතේ පටන් ගෙන විපරිණාමයට පත් වෙලා විපරිණාමයට පත් වෙලා ඒ පහළ වූ ස්වභාවය කිවිල යනවා. දැන් කියන්න. මිත්‍යාව ඔන්න ලෝකේ ධර්මයේ උච්චය. ඔය පොළේ තේරුම් ගන්න මොකද කරන්නේ? එහෙනම් ඒ බඳු ලෝකයක් තුළ මම මේ කැපිටිය පාතන්නේ එක එක අදහස් ගන්න. අරක මට ඕන හැටි තියා ගන්න ඕනේ, මේක මට ඕන හැටි තියන්න, මේ කය මට ඕන හැටි තියා ගන්න ඕනේ. කවුද කවුද කි? දුව පුතා, ස්වාමිතුතිය භාර්යාව මට ඕන හැටි තියා ගන්න ඕනේ. යාළුවෝ නැජයෝ පිරිස සමාජයේ මට ඕන හැටි තියා ගන්න ඕනේ. මේ දොඩ ගහන ගෙවල් ඔක්කොම මට ඕන හැටි තියා ගන්න ඕනේ. දිරක් හැදෙන්නේ නැති වෙන්න ඔක්කොම රැක ගන්න ඕනේ. ඔක්කොර උගන්වලා එක හොඳ සමාජය හදන්න ඕනේ. මේ මොන ලොකෝදී. කවදා සදාමනික අපිය ගොඩනගන්න බැරි ලෝකෙද? විපරිණාමයක පත් වෙලා ළඟින් ආහාරාතිය ගොඩනැගිලා ගෙවි යන ලෝකෙද? ඕවා නිදි දිව අල ඕනෑ වනේ කියන්නේ ඔක්කොම ඕක දැකන මොකද කරන්නේ? ඔක්කොම ගොඩනගන්න ඉත බලාපොරොත්තු දුන්නේ නැහැ. කිත් දේවල් බලාපොරොත්තු වෙන උත්තර එක. මොනවා කරන්නේ? කවුරු හදන්නේ? මොන විදිහින් ඉන්න හදන්නේ? ඕක දැකගෙන මොකද කරන්නේ? එහෙම එකක් නැහැ කිය හදන්න එකක් නැන්න. මෙච්චර කාල ගොරකෑවේ මෙච්චර කාල පෞකලි අසත් ධර්ම කලි ඔය ගොර නැගන්නේ. ඒකට ආදරකින් ඒකම කලි. මේ යථාභූතය වල රතන පිළිෙන්නේ වැඩක් නැති වයි වුණා කො බෞලි. පව් වැඩි කිව්වෝ. දුක් කැටි වැඩි කිව්වෝ ඉතින්. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ දැන් හිතේලා නැද්ද? ඇත්ත දැකලා වත්. සුජාන්ගේ සමාජයක් හදන්න පණ යන කතා කරන හදේදී යථාභූතය ගැන නම් ලැබිලා ඉවරයි. ඔය පොඩි. ආයි විනාශ වෙන්නේ නැති යථාභූතයක් නැති ඉන්නේ විනාශ වෙන සුජාන්ගේක් නැති වෙන්නේ. ආයි ආභූතයක් හිතා දුක් කැටි නැමිනවා. පාලගහටේ නැමිනාද බොරබර වංචාවක නැමිනාද සුරාදු සුරාදු ආදී නැමිනාද බොරු වේක අවතාරේ කේලෙ මෙබිඳවන්නේ පරු අතින් සැලබඩපත් කරන්න බුලාපේ ලෝකේ මුලාගෙන නැමිනවා ලෝකේක තරහට මොඩරෝනේ නැමිනවා දස අපුලෙත් නැමිනවා නැමෙටි හේතු නැන්නේ දෙමින් ඉවරයි පොඩි කැලේ නෝක මෙකට ගන්න මොකද පොඩි කැලේ හේතුවක් නිසා මේ ලෝකේ යමක් ගොඩ නැගුණා ගොඩ නැගීලා තියෙන හේතුව කවදාම සදාතනිකත්වයක් ලෝකේ ගොඩනගන්න බැහැ හේතුවකින් ගොඩනගන දෙන්න නම් සදාතනිකත්වයක් නෑ අස්තිරදයක්මයි ගොඩනගන්නේ. ගොඩනගීච්ච මොහොතේ පටන්ගෙන විපරිණාමයකට පත් වෙලා අස්තිරත්වයකට අහිලා නැහැ. මේක කඩයක් ලෝකේ නෑ. පොල්මේ පොඩ මහා කල්පනාව රහින් තීන වලට ගත්තා නම් ඔහුට යථාභූතය ලැබෙනවා. තව බලපද හිමි වෙන එකක් තමයි. අර නීතිය කොහොමද? අර විනය නීතිය කොහොමද? මේ විනය නීතිය කොහොමද? කියන්නේ විනය නීතිය හරියට නිවන් දකින්න කියන්නේ. යථාභූතේ නිවන් දකින්න. ඔය පොඩේ දිනුම් ගියා නම් එබඳු ලෝකයේ තුල අල්ලන්න ගියොත් ප්‍රියයි මනාපා කියලා බලන්න ගියොත් මං කැපිටිසිය පවත්වන්න ගියොත් බැරි එකක් කරන්න හදන අවිද්‍යාව වැඩි පිළිලට බැස්ස. කරන්න බැරි එකක් කරන්න ගියොත්. එහෙනම් අපි බලාපොරොත්තු මොකද? කැපිටිසිය පවත්වන්න හදන සියලු බලාපොරොත්තු හිත් දේවල්. මම යන්නේ කැපිටිසිය පවත්වන්න. ඇයි නැති? එහෙම පවත්වන්න එකක් නැති බව දැක ගැනීම. තාක්ෂණික ඔක්කොම ඉවරයි. මෙච්චර කපිච්ච ගින්න නිවුණා ඔය හි දැක්කා. එහෙනම් මොනවද කරන්නේ? මොනවද කරන්නේ? ඉන්නකම් කරන්න තියෙන කටයුත්තක් තියෙනවා, ජීවත් වෙන කටයුත්තක් තියෙනවා. මේ බඩගිනි ඉඳලා ඉඳන් මොනවද කරන්න ඕනේ? ඒකෙන් ඉඳන් මොනවද අවස්ථාවක් කරගන්න ඕනේ? මේනි වැස්සට දෙන්න අවුරුද්ද එනවා, මේ මැරෙනකම් ඉන්න සාර්ථක මේ කායික අමතේ දුකින් ඉඳෝන්නේ නැති හැවණක් තියෙනවා, හැවණේ ඉන්නවනේ. එකලි කර ගන්නවා මේ කඳ ආහාරය ඉන්න තැනක් ලෙදර හිතා ඉන්න වාසය මේ අධ්‍යාපන කාරණා ටිකක් තියෙනවා මැරෙන කතාව ගන්න දින හැටි ඔය ටික හොඳයි දැනෙන්නේ ඔබ ගන්න මේ ටික නැතුව බැරි නිසා මේ ජීවිතය පාස් වෙනවා මට විතරක් කරන්න ගන්න ලෝකේ නෑ ඔතෙන් දැස්සට පස්සේ ජීවිතය ජාම් එකක් තියෙනවා ජීවිතේ වත් බින්දුවර ගහල ඉවර පස්න ඔක්කොම ඉවරයි ඉඳහස් වෙලා අනේ බෞද්ධය ඔන්න හරි වුණා දවල් නෑ නෑ කරන්නේ
ඉස්තිරව මොහොතක්වත් එකාකාර පවතින දේවල් ගොඩනැගිලා නැහැ නේද? හේතුවක් නිසා යමක් පහළ වුණා නම් පහළ වෙච්ච එකේ මොහොතේ පටන් ඉඳි විපරිණාමයට පස්සෙ යා වැන්සීම කරා යනවා. ඒක තමයි ලෝක හැටගත සියලු දේවල් ධර්මතාවය. සජීවි අජීවි කියන්නේ ස්වභාවය වුණා. ඒ වගේ ස්වභාවයක් මතෝ නැහැ කියන පවතින ඕනෑ කියන අදහස ගත්තා. ඒ අදහසින් ක්‍රියාත්මක වුණා. අසාහනය ගොඩනැගෙන කරන්න බැරි දේ පස්සෙම ගන්නවා අදහසක් වෙන නිසා කවදාවත් සාර්ථක වෙන අදහසක් නෙවෙයි. කැමති හේ පාතන්න බැරි මොනම දෙයක් පාත් කැමති හේ පාතන්න බැරි බලාපොරොත්තු ඇති කරගත්තා නම් බැරි දෙයක බලාපොරොත්තුවක් ඇති කරගත්තා මුලා බලාපොරොත්තුවක් වෙච්චයි කියලා කියනවා. මුලා ධාරක අවිද්‍යා ධාරක නිගමනයක බලාපොරොත්තුවක් මිසක් ඒක ඇත්තක් නෙවෙයි. නෑ කවුරු වෙද? කිසේ වෙද? කෙබන්දෙක් වෙද? මතු කවුරු වෙද? පෙර කවුරු රාශියේ වැඩක් කරලා තියෙනවා? පෙර කාලේ කවුරුත් වැඩක් කරලා මුලාවක්ම ගොඩනැගිලා තියෙනවා. මුලාවක හිත බැරිලා තියෙනවා. මෙහා තවම කාලේ වර්ණාදයක් තියෙන හරයක් තියෙනවා. දැන් මීට පෙර එකම හරයක්වත් දැක්කේ නෑ. දැන් දැන් මේ මතු කාලේ ඕවපසේ කිසිම හරයක් හම්බ වෙන්නේ නෑ. මුලාවක්ම එලා මිසක් මුලාව පස්සේ දුක් කියනස දුකක් මිසක් තව දෙයක් නෙමෙයි. දැන් මේ ක්‍රියාත්මක කරන මොහොත අතීතය ළඟින් නෑ, මතු වරාගෙත් නෑ, දෙකවත් ඇරිලා. වර්තමානයේ තුල මනසින් යථාර්ථය දැක්ක මට අල්ලන්න දෙයක් නෑ. මෙන්න මේ විදිහට එදිනදා ජීවිතේ වැඩිනම් ගත කරන්න කරන්න ඕනවා. ඒ සමග ඒ නිසා කරනවා. හොඳ හිතන්නේ. අල්ලගන්න වටනා දෙයක් නිසා. තවද මරණේ ඉන්නේ. ඒ අවස්ථාව කොයි මොහොතේ යන්දාද මේ පස්සේ සම්පූර්ණ විලාප දෙදා. එදා වෙනකන් ජීවත් වීමක් ඇද්ද? ඒ ජීවත් වෙන බොරුවට දුක් විඳින ඕනෙත් නෑ. අවුදිලා බොන්න ගන්න යන්න ඕනෙත් නෑ. මධ්‍යස්ථ ජීවිතය ගත කරමින් පැවැත් සාම ගත කරනවා. අවසානයේ. ඒ ස්වාමීන් දැන් අර පංචස්කන්ධ ඉස්කන්ධ පංච ක්‍රියාවලිය දිම නේද තමන්ගේ මම කියලා හැඟීම ඇති වෙන්නේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුල අරගත්තා ඊට පස්සේ මම කියන හැඟීමක් ගොඩනගා ගන්න ඒකෙම තමයි ගොඩනගපු නිසා ඒකෙම නිසා තමයි මේ බාහිර ලෝකේ උපාදාන කරගන්න ඉස්කන්ධ පංච කියන උපාදාන ස්කන්ධ කරගන්න නිසා තමයි මේ දුක්ගොඩකට පැටලලා තියෙන්නේ ඔව් උපාදාන කරගන්න යනකොට තමයි දුක්ගොඩත් එක විඳීමටපත් වෙන්නේ උපාදාන කෙලේ වෙනවද කැමැතිසියෙන් නොපවතින දෙයක් උපාදාන කරන්න ගියා නම් කැමැතිසියෙන් නොපවතිනම ක්‍රියාත්මකයා මතුවෙනවා මිසක් කැමැතිසිය පැවැත්මක් කවදාවත් මතුවෙන්නේ හේතු නැහැ. යම් තැනක කැමැතිසිය පැවැත්මක් නැත්නම් ඒක සැපක් වෙන්නේ නැහැ. සැපක් ගොඩනගන්නේ නැහැ. මේ කැමැතිසිය නොපවතින දෙයක් නම් අල්ලන්න ගියේ දුකක්ම ගොඩනගන එකක් ඇල්ලුවා මිසක් සහනයක් ගොඩනගන එකක් ඇල්ලුවේ නැහැ. ඉතින් මේ ලෝකේ කොතනකවත් සහනියක් ගොඩනගගෙන යා කල්ලන්න කැමතිසිය පවතින දෙයක් පහළ වෙලා නැහැ කියලා දැක්කට පස්සේ කෝකද අල්ලන්නේ? උපාදානිකෝ? උපාදානිකෝද? උපාදානිකෝ නම් භව නිරෝධ නැහැ, භව නිරෝධ නම් ජාති නිරෝධ නැහැ, ජාති නිරෝධ නම් ජරා මරණ දුක පරිදි දුක් දුක්නස පහස ඔක්කොම ඉවරයි. මොන මාද? ඊ ඉගෙන ගන්න එක තිබුණාද මේක? මොනවද ගොඩාකුලේ ගහන්නේ? එකක්වත් පිටත වල ගහන්නේ නැහැ. දැන් නිවන් දකින්න ධාතාවක කටපාඩම් කරලා තියෙනවා. ඒක ධාතාවක කටපාඩම් කරගෙන තියෙන නිවන් දකින්න. දැන් ඔබ බලන්න ඉතින්. හනේ අපි ඉගෙන ගත්තේ නැහැ බලන්නකො නිවන් දකින්නේ කොහොමද? ආදුර විතර කර්මස්ථානෙ අපි කැක්කව මතකත් නෑ. ලියාගෙන අපු තේරෙන්නේ නැහැ මම ලියාගෙන කොහොමද ඒකත් දැ. කියහල් අපි අපේ මතක් දැයි ගෙනියමු කියන්නේ ඉන්නේ. ඉතින් මට හරි වැඩි මට නිවන් දකින්න. අපි නෙවෙන්නේ. යාරවත් නේද? ආ වෙලා කරන් දෙවා. මම කර්මස්ථාන හත ලක්ෂණ හත පටිපට්ඨාන හත තනිගිරේ පටගෙන. මෙන්න කේසේ ලක්ෂණ. මෙන්න කේසෝ රසේ. මෙන්න පටිපට්ඨාන මෙන්න පදත්තාන. වදර හතර ඉගෙන ගන්න බරෝ මෙයා බලේ. මොකද යන්නේ? ලක්ෂණ රසු පටිපට්ඨාන පදත්තාන යක් මොනවද? මේ වගේ ඉගෙන ගන්න තුන කොහොමද නිවන් දකින්නේ? අයියෝ මේ අත් නෑ හිතන් ගව බෑ නේද? වදහාපරිණාම ගන්නකොට කොහොමද නිවන් දකින්නේ? දැන් කොහේ යන්නේ? කිරිකන්ද කියන කොකාගෙන තුනේ කොල්ලා තියෙනවා. නිවන් නැති කිරිකන්ද කියේ කෙනා. පෙන්වා කෝකේ. අන්ධයා නිසා කොකාත කාල බලන ගීන්න බැරි යන්නේ. දෙන්න. ඉතින් ඒවා කිව්වද උනේ? මේ කාලේ නිවන් දකින්නේ නැහැ. කොහොමද? කොහොමද නිවන් දකින්නේ බං? හැමතැනම පත්රෝ. එක එක ඇජික පොතල එක එක විදියට කියනවා. අර ගහරි කියන මේ ගහරි කියන අනේ වන්දා රෝග හරි මේ කොහොමද නිවන් දකින්න යන්න බන්නේ නැහැ නේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන් දකින්න බලන පොතේදී යටි කොහොමද කියන්නේ? අවබෝධ කරගන්න. සුට්ටයි අවබෝධ කරගන්න. පොතේදී වරකින් බුදුරජාණන් වහන්සේ කවුරුන් නිවන් දැක්කලා? තාම සුණා සාදු කම්මන්ති කරෝ. මේක අහගන්න. හොඳට මෙනින් කරා. ඔයා මොන භාෂාවේ දැවිත් නැහැ, මොන ජාතියේ දැවිත් නැහැ, මොන කුලයේද පොතේ මොනවත් ඇහිවේ නැහැ. මෙන්න මේ අවබෝධ කරගන්න මෙන්න මේ පොළේ හිතලා බලන්න. හොඳට මෙනින් කරන්න. තමන් ඉන්නවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන දේ නේද? හොඳට අහන්න ඉන්නේ. මේ බුදුන් වහන්සේ ඔය පොඩ්ඩක් මේ ඇහැගෙන මොකද ඔකට හිතෙන්නේ? මේ පොඩි ළමින්ගේ ප්‍රඥා ගන්නවා නිවන් දකින්න බෑ නේද? මේ ඇහැ කොහොම වස්තුවක් කියලා හිතේ. මේක සාධාරණ වස්තුවක්. මේක කොච්චර කාලයකට පවතී යෝග ඉස්සර තිබුණාද? ඔය තමන්ගේ ඇස් දෙකම ගන්නද? තවදත් උපන්. මෙන්න මට අවුරුදු මෙච්චර වයස. මම අවුරුදු 15යි 20යි 30යි අවුරුදු 30ක ඉඳලා 20ක ඉඳලා ඔය හැටි ඉන්නද කොහොමද? කියලා තියෙනවා හිතන්න පුළුවන් තිබුණාද? නෑදී අම්මගේ වැඩේ උපදිනකොට එතනින් පටන් ගන්න තමයි මේ ඇයි මම උපදින බා මේ ඇහැ පටන් ගත්තා. ඉතින් එතනින් පටන් අම්ම කරගෙන ආහාරයත් අරගෙන ආරම්භ කරපු දැන් පටන් හැදිච්ච එකකින් පුංචි ඇහැක් හැදිලා දැන් ඉතින් මොකද වෙන්නේ ඔය? ඒ පුංචි ඇහැ කොහෙද? බුදුරජාණන් වහන්සේ බලන්නේ පුංචි ළමයිගේ රෝහලේ කියලා. ඒ පුංචි ළමයිගේ ළමයි හැදලා තියෙන්නේ. නෑ නෑ ඒක ඒ කාලේ තිබුණේ. මොකද වුනේ? වයස ගියා. කල්‍යන්න මොකද වුනේ? ඒ පුංචි හැ පුංචි විදියට තිබුණා. නෑ ඒක නෙවෙයි. දැන් මොර මොර දැන් කොතෙන්ද ගන්න ඇවිල්ලා. දැන් මේ කරුණ ඇහෙනේ වර තියෙන. ඔහොම නවතින්න ඕන. පාටියෙම යන්නේ නෑ. නෑ යන. යනකොට ඔයාලා හොම තියෙන්නේ. නෑ ඔබත් මොකද? ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරු 60 70 ගියාම ඔයා කොහොම හිටියේ? බාන්නේ බලන්න කියන බෑ මෝරලා පොර ගහලා ඉන්නේ පාපපත මිලලා අවුරු 80ක් වෙනවා කියන වීඩියෝ එකේ මොකක්ද කියනවා ඉතින් මේක තේරෙන්නේ නැත්නම් අපිට පස්සේ ගන්න ඊට පස්සේ මොකද වෙන්නේ අනේ බාන් මරි මම ඒක නෑ මොකද වෙන්නේ මේ කුණු වෙලා කුණු වෙලා ගියාම මොකද වෙන්නේ කුණු වෙලා ගියාම මොකද වෙන්නේ පස්සේ ඒක පොර පස්සේ ගියා ගියා උණු කිචි පෙරද ඒක හොලන්නේ ගියා උණු පොරද උස්නේ දෙ ගියා වාලි පොරද සුවිට ගියා තවත් ඉතුරුනාද හැකියි එක නෑ හැදෙන්නේ මොකද ඔය දෙකේ මෙහෙම ඔය හතරෙම තමයි හටගත්තේ. නිකම් හටගත්තා. ආ නැගවිච්ච හේතුවක් තියෙනවා මොකද දන්නේ නැති. ඔය හැපිලිබඳ ආහාරයේ මතුමතු රූප වාසේ හඹායන බලාපොරොත්තු වෙන නිසා හටගත්තා වූ ශක්ති විශේෂයක් වුණ නැති කර්ම ශක්තිය කියන ඕක. ඔන්න ඒක තමයි හටගත්ත හේතුව. ඔන්න හේතුවෙන් ගොඩනැගිච්චේ. දැන් හේතුවෙන් ගොඩනැගිච්ච ඵලෙ ඔය ඇහැ. ගොඩනැගිච්ච පණන් ඔය උපහාර දෙන්නේ. විපරිණාමයට පත් වෙලා ඉඳලා වැරදුනා. මොන වෙන හටගත්ත ධාතු හතරෙන් හටගත්ත ඇහැ විපරිණාම ගොඩනැගුණේ ඒකින් හත්යෙන් සබාධිකෙන් ගොඩනැගුණේ විපරිණාමයේ පස්සෙලා වෙනස් වෙලා ගියා ඕකෙම පෝෂණය කරලා හදන්න හැදුවල බැරි වුණා අන්තිම වෙලාවට ධාතු හතරෙන් හතර වෙයි කියලා කොහේ ඔය කාණ කොහොමද ඔයලා කියන්නේ අර ඉතින් කියන්නේ ඔය නාහි ගැන කිව්වද ඔය දිව ගැන ඔය කය ගැන දැන් ඔබ නිකේ කය කියන්නේ ශරීරය කියන්නේ දැන් ඔන්න රූපස්කන්ධය දැන් කොහොමද රූපස්කන්ධය ගොඩනැගෙන්නේ? අනේ ඉන්ද්‍රියන්ගේ ඉන්න ස්කන්ධ දෙක රූපස්කන්ධය ගොඩනැගෙන්නේ. ඊයේ ඕක අරගෙන ඉඳලා ඕක හදාගෙන ඉන්නේ බාහිර ලෝකේ වැඩි. අර උත්තරන්නකින් ස්පර්ශ කරන කෙනා මොනවද හම්බුනේ? සැප වේදනා හම්බුණා, දුක් වේදනා හම්බුණා, උපේක්ෂා වේදනා ගත්තා. දැන් ඊය මොනවා නිකන් හදගන්න. ඔය ඇහැ නොතිබුණා නම් එහෙම. ඇහෙන් හදගන්න රූපේ පිළිබඳ ස්පර්ශයක් එනවද? දැනීමක් එනවද? කන නොතිබුණා නම් ආහාර නොතිබුණා නම් ජීව නොතිබුණා කාය නොතිබුණා ඔය දැනීමක් ස්පර්ශයක් වෙනවාද වේදනාවක් වෙනවාද ඔයකින් ස්පර්ශයක් ආව නම් වේදනාවක් කාය වෙනවා ආයි සංහායෙන් බැදීමක් හේතු වෙනවද එන්නේ ඔය ඔක්කොම වෙනගේ ඔය ඇදී නිසා මේ මුල නිසා නේද ඔනේ මුල කතාව ගන්න මූලික බලාපොරොත්තුවක් තැල් දැම්මට පස්සේ අදහස ඉවරනට පස්සේ මතු ගොඩ නගන දෙවිත් එකක් තේරෙයි මේ තේරිය ඇති බලාපොරොත්තුත් තේරෙයි දැන් එකක් තේරෙයි බලාපොරොත්තුත් තේරෙයි වැඩක් නැති යන බලාපොරොත්තු යනවා නම් ගමන කරනවා ඔය කියන්නේ නැහැ. ඒක අරබිල පාබිල පැති ගන්නවද? ඒක පාලි භාෂාවක වදන ඇති ගෑනි කියවද? ලස්සන රස ගන්නවද? ඇත්ත කියන්නේ. ඕක කහ ගන්න උදේ වනාසේ වෙන්නේ කියලා. දැන් කියවලු වෙන්නේ කියලා. සාසුනා. ඇහුවත් සාදුකම් මානසික කරු වනාසේ වෙන්නේ කියලා. යලි යලි කී කරන්න බාවල. ඉ ඉගෙන ගන්න එක අවබෝධ කරගන්න එක යලි යලි ආවර්ජනා කරනකොට අදුපාඩු වෙලා තිබිච්ච ආවර්ජනේ යථාභූතිය පූර්ණ වෙයි. එපා බොලේ පුරුණා භාවනා වැඩන හරියට වුණා. අකම්පේ වුණා සමාධියක් ලැබිලා ඔකවතේට ප්‍රඥාව පහළ වෙන කරයි. ඒක ආර්ථිකතාවෝ. එක වදේ යකත් ඉගෙන ගත්තනේ කැල්විල්ලා පාපිලක ගන්නෙ.
මෙන්න නිවන් දැකලා කරන්නේ. මේ මේකේ පැත්තකින් තියෙන අදහස් මොකද කරන්නේ? මේකේ જાතිය කර්මස්ථාන කෙලවරක් නැහැ කියලා උගන්නන එක පටන් ගත්තහම ඉතින් කුඹන්දායි අකුලන්දායි උඩදින්නයි පල්ලෙහාටදින්නයි පටන් ගත්ත දැන පටන් ඇකි ඕකේ අඳුර ඕම් කියන්නේ තියෙනවා. තවත් අපි මේ ලැබ සම්හාර තියෙනවා. ඔව් වරනේ. මේ නිවන් දැකීම මාගේ ඕක බාහ පැහැදිලිව කියනවන කිව්වා. දැන් ඔය වගේ නිවන් දැකීම තුලන කවරක් යන්නද? කෙටි වගේ තියෙන්නේ. මේ කෙටි වගේ යන්නද? ඔගේ නිවන් වගක් බව දැක්කන. ලෝකේ අසාරත්තේ තේල අත්හැරින් වැලි මිදී නිවන් ලැබෙනවා හේතුවතු පෙන්වනවා. බැලීත් මොකද්ද බැලීත් ගැන කිව්වනම් තේරුණාම තමයි තියෙන්නේ වෙන සිද්ධිය ඔතන දැක්කන. ඕකෙන් අනිත්‍යයි කියන දැක්ක දුක්ඛයි කියන දැක්ක. එහෙනම් අසාරත්තේ නාත්තා. සාරත්තයක් කොහොමද? හරියක් නැහැ. හරියක් නැහැ කියන එකම ආය වෙනවා. සංහාව කො ක්ෂේයනනිද? සංහාවේ නිපා. සාගතේ නිපා. දැන් ගැටෙන් ටිකක් තියෙනවා. දේශාපේ නිපා. මුලාවට පස්සේ ළාපස් යනවා. මොහක්කේ නිපා. නිවන් දකින්න ඕන නම් තව එකක් වෙන්නේ මගේ දුන්නට පස්සේ. මේ මොඩේක නිවන් දකින්න බග කියලා දුන්නට පස්සේ ස්වාමීන් ධර්මය දේශනා කරගෙන මොඩේ මප්පරි තවත් එනවා. මම මොඩේ කමද කරන්නේ කියලා දන්නවා කියලා. නිවන් දකින්න බග කියලා දුන්නට පස්සේ උන් ඒක කරගන්නේ නැතුවේ. ස්වාමීන් ධර්මය දේශනා කරන්න ගිහින් ආයි පස්සේ. මේ මොඩල් හැට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ මෙහෙමත් අපවාද කළා කියලා තියෙනවා කිසි උනාට. කිවටිය පුරගන්නේ නැහැ. ඒක වැත්තකින් කියලා. සාමි ධර්මය දේශනා කරන්න ආයි මම පස්සේ ඉන්නේ. මොකද තරම් මොඩල් හැට බුදු කියලා. ඔය පොඩ්ඩේ කරගත්ත එක නම් කිව්වා මාව මෙහෙතරපත් කරන්න කියලා. මේ මහාන තමගේ වැඩි කරගන්න. සාංසාරයි. එක පාරයි මගේ අහදා. ආයි මම මෙහෙතරපත් කරන්න ආවේ. තමගේ වැඩි කරගෙන ඉඳලා ගොල් වැඩි කරගන්න. අන්න නියම ක්‍රමනේ වේදනපත් කරේ මගටි අඳුනට පස්සේ වල්ලයි ගන්න උත්සාහින් ගත්ත වැඩි කරලා තවයන් කරලා සාමි අහවලේ කියලා මෙහෙම කියන අහවලේ කියලා මෙහෙම කියන ඒක දහරි මේක දහරි පටන් ගත්ත දැන් පටන් ඇදී අහනවා ඉතින් බුදුරණන් හරි කරලා වේදනපත් කිරීම අඳුරව කිවටින් කිවටිය කරගන්න නැතුව විනේ වැල්වට අරන් හොද ඉඳ ගියාම අපි අමාරු ඉතින් එක පදයක්වත් ඉගෙන ගන්න නැතුව එක අකුරක්වත් ඉගෙන ගන්න නැතුව එක වාක්‍යයක්වත් ඉගෙන ගන්න නැතුව නිවන් දකින්න බලන්න ඕනේ. විතර බලන්න පොඩ්ඩක්. ඔය කිව්වට ගණන් යන්නේ යන්නේ ආවදන කරා. ඔබ බලන්න. ඇත්ත වැටෙච්චාද? සුවාන්තයි. එතන බලන්නේ භාවනායි පහ තමයි. භාවනායි පහ වෙනකොට භාවනා පහ වෙලා යන්නේ යන්නේ ආවදන කරා. මේ ඔයගෙ කියන්නේ ගාස්කයි බලන්නේ කොහොමද? මෙතන බලුවා නම් ඔය කියන්නේ අනිත්‍ය දැක දුක්ඛ දැක අනාත්ම දැක ලෝකේ හදාපෙන එකක් තියා ගොඩ නැගෙන්නේ නැති බව දැක හේතුවක් නැතුව ලෝකයක් ගොඩ නැගෙන්නේ නැහැ හේතුවකින් ගොඩ නැගෙන්නේ පදාපෙන එකක් තියක් නෙමෙයි අසාරදයක් ගොඩ නැගෙන්නේ ඒ වගේම දෙවිලයන් වැරදිලයන් තියා ගොඩ නැගෙන නිසා තාවකාලිකක් තියා ගොඩ නැගෙන නිසා සදාතනිකක් තියා ගොඩ නැගෙන්නේ ගොඩ නැගිච්ච දේ කොයි මොහොතේ පටන් මොකද සිද්ධ වෙන්නේ විපරිණාමයට පත් වෙලා කියලා ඒකාන්තයෙන් ගොඩ නැගිච්ච කරන කියනවා එහෙනම් මේක තමයි ලෝක ධර්මතාවය ඔය ධර්මතාවයේ ඉක්මනින් එකක්වත් මේ ලෝකයේ අසු මාත්‍රයක් කොතන ගහයි කියන එක කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. මොන විදියෙන් විමසලා බලුවත් අන්තිමට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එකම කෙනෙක්වත් ඔය ධර්මතාවයේ ඉක්මනින් දිය දකින්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ ඇතුලේ මම කැමතියි පවත්තන්න බැලුවා. අසු මාත්‍ර කෙස් ගහක් තරම් දෙයක් එහෙකට තරම් ප්‍රමාණයක් කැමතියි පවත්තන්න දැන් මේ දුර නැහැ. ඒක ඇත්තයි කියන ආවර්ණය කරන්න කරන්න තියෙන ප්‍රමාණය. එයා මම කැමතියි පාතන දැන මෙදුලින් මොකද කවුද කොහොමදියා එයා මම කැමතියි පාතන බලාපොරොත්තු වෙනා විද්‍යාවේ නිගමනයේ මම ඉන්නේ අවිද්‍යාවේ නිගමනයේ මුලාවක ඉන්නේ හත්කේ කැමතියි පාතන මේකයි ගැන හරි බාහිර දියක් ගැන හරි කැමතියි පාතන ආසාවකින් බලාපොරොත්තු වෙදි මම මෙහෙ වෙනවා නම් බැරි වියක් කරන්න මෙහෙ වෙනවා ඒක මුලාවෙ නේද ඒක දුකේ මුල දුක වුණ නැති නතන බැරි වියක් කරන්න ගියලා දුක් විඳිනවා බැරි බෑ කියලා දැකලා තමයි තැරලා දැන් මෙච්චර කාලයක් අනන්ත කාලී පතන්ගේ අප්‍රමාණ මේ ලෝකේ හත් වේ පහළ වුණා. පුළුවන් ඉච්ච කෙනෙක් නෑ කැමතිේ පාතන්දර කරගත්ත කෙනෙක්. දැන් ඕතන දබලන ඕතන මේ ලෝකේ ජීවි ගියයි. කැමතිේ පවත් නැගන්න. කාටවත් පුළුවන් ගියත්. මතු බැතුම් නැති කෙනේ ඉඩක් ආවා. ඒකත් මදක් ක්‍රියාත්මක වෙනා නමුත් අදත් වෙලා තියෙන මතු බැතුම් පුස්සක් වෙච්ච එක. ඒ කාලේ මතු බැතුම් අද ක්‍රියාත්මක වෙන බැරි. ඒ ඔක්කොම පුස්සක් වෙලා. දැන් දැන් පතන ප්‍රතිමාවක් ඇතුනා බතුවට ඔය කියන කුංගුරේ ප්‍රතිමාවක් ඇරෙන්නේ කැමතිේ පාතන හදන බලාපොරොත්තු මුලා බලාපොරොත්තුන් මුන්නගා ගන්න හදලා ඉන්නේ බතුවට කොහොමද එකක් හම්බෙන්නේ දැන් මොනවද බලන්නේ කවුරු ඉන්නේ
කවුරු හරි ඇවිත් මොකක්ද බලන්නේ කොහොම වෙන්න බලන්නේ මම රාත්‍රියක් හිටතන එහෙනම් කොහොමද කොහේ එහෙනම් ඊය දහමින් අත්හැරෙමු කියලා පෙරත් නෑ දැනුත් නෑ මතු එහෙනම් පොතන කරන්නේ නැහැ ඔය පොතන දින්න ලෝ ලෝකයක් ඇයි මොන බවක නැන්නේ බව නිරෝධයි බව නිරෝධ නම් දෙයක් මේ අන්තිම ජාතිය අය මන්ති මා ජාති නැති දන්නේ පුනා බව මේ අන්තිම ජාතිය ගිවිලයි වන්නේ පුනර්භවය ඉවර කරලා දැන් දැන්ම භවය ඉවර නැකෝ පුනර්භවය දැන් භවය ඇති මේක පුනර්භවය ඇති මතු භවය කියන්නේ දැන් භවය ඇති දැන්ම භවය ඉවර මේ අන්තිම ජාතිය එනවා ජාතිය මෙති කරන්නේ නැහැ මම එකයි ඉන්නේ අය මන්ති මා ජාති නැති දන්නේ පුනා බව තම මතු භවයක් කොහොමද දැන් දැන්ම ඉවර කරලා එහෙනම් මතු භාවයන් මත තියනවද නැද්ද කියලා දැන්නේ කොහොමද? දැන් භවයේ ඉවර නම් භවයේ සම්බන්ධ නැත්නම් භව බලාපොරොත්තු කෙලවර නම් ඉන් දැන්ම නැති බව දැක්ක අහම් මතු වෙන්නේ කියලා දැන්ම විවරයි ඉන්නේ ගන්න ඒ භවයේ ඉවර බව. භවයේ කියුවා. භවයේ කියල නම් જાතියක් මතු වෙරෙ කොයි මේ අන්තිම જાති පෙර භවයේ ආම જાතිය මේ. භව පත්‍යජාල උපපති භවයක උපපති જાතිය හදගත්තා. මේක අවසානයේ මරණය කවුද හැදී? එතනින් ආයෙලක් තව එකක් જાතියක් ගොඩනගන්න භවයක් ගොඩනගලා තියෙන තමයි භවපත්‍යය යටි කියන ආයිපත්‍ය එකද යන්නේ. එහෙනම් ආයි જાතිය හදගන්න විදිහක් නැහැ නේද? දැන්ම භවය ඉවර කරගන්න. මොන භවකවත් නම නැහැ. කවුරු වෙන්නේ? මොන භව වෙන්නේ? ඉන්න භවක් ලෝකේ නැහැ. දැන් මේ මෙච්චර කාලිනා භවවල කොහොමද හොඳේ? එකක්වත්. දැන් මේ භවයන් සම්බන්ධ වෙන කොහොමද හොඳ භව? කොයි එකක් භවයන් කියන්නේ? එහෙනම් මම මතු මොන හොඳ භව පතන්නේ? මේ දෙහෙම නැහැ. ඔය භවතුල ඉන්නවා කොතනද? භවය කෙලවර නම් භව නිරෝධයි භව නිරෝධය භව නිරෝධය ජාති නිරෝධය ආයි ආදී අකෝ නැහැ මතු ජාතියක් නැහැ එහෙනම් ජාති නිරෝධය නම් ජරාවන්න කොහෙද දුක සම්පූර්ණ කෙලවරයි සත්‍යය කෙලවරයි සත්‍යය කෙලවරයි මේ නිවන් නම් විපාක කෙටි නිවන් නම් ඉගෙන ගන්න එකක්වත් ඕනේ නැති නිවන් ඉතින් ඉස්ස ගන්න ඕනේ අනේ මේ ඉස්සර තිබෙන සියලු මාගේ ඇස්කෝ ඇස්කේ බොහොම හැදිලි ගොඩයි තමයි ගන්න කොච්චර දඟලුවා. කය හටගත්තාම කලින් වැඩිපුරම දාලා තියෙන ඇහැර කියලා. ඇහැර වගේ නම් කතාවට කියන්නේ උස්මාර කන්නේ දැන. ඉන් එහෙම නැතර කෝලේ හැදුවා. මම අනන්ත කාලේ දැන් ආවා. ඒ කාලෙත් ඇසු ඇදුවා. ඇහැර ගන්න මුලින්තරේ මහන්සි වුණා. ඉතල මහන්සිලා අධ්‍යාපනයේ මහන්සිලා ගන්න හදාගත්ත ඇහැ කොහොමද? ඒබඳු ඇස්කෙලි කොච්චර ලබලා දිනුනා. අනන්ත අප්‍රමාණ සංසාරේ පටන් ගින්න ගෙන අපේ ඇස්කෙලිගේ ගොඩ ගැහුවා කොච්චර ගොඩක්ද කියලා මේ මහ පොළවේ පස් තන්දර වැඩි ගොඩක්. එච්චර ඇස්කෝලා ගොඩ ගහලා තියෙනවා. ලැබුණේ මෙහෙගානේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ඇහැර කරන්නේ. ඇහැම මිත් තියා ගන්න. ඒ එකම ඇස්කෙලියට ගත්ත ඔය බලාපොරොත්තු තියෙන හැකියාව බැරි වුණා. ඒ જાතිය කේන්දක් වන්නේ අන්තු මාත්‍යා කරන මේ ඇස්කෙලි. පුළුවන් දෙයක් නෑ අපිට ඕනේ. ඕකේ දැකගාම කෝ ඇහැගෙන තියෙන බලාපොරොත්තු. මෙහෙම හොඳ ඇහැ මෙහෙම දිග ඇටි ඇහැ මෙහෙම එකක් තියෙන උන. ඉතින් මෙහෙම පින් කරපුවා මෙහෙම ඇතුළ වෙන්නේ. අයියෝ මොනතරම් මොහොත දිහා ඉගෙන ඉන්නේ නැද්ද? මේ දුරු කොටේ මෙච්චර කාලයක් ආපු ඇස්තුණු කොටේ ඉන්නේ මේක. ඕක දිගට හම්බුන හරියද? හොඳ ප්‍රබෝධමත් ඇහැ හම්බෙන්නේ මෙන්න පහම්පත් කරනවා. වරින් ගෙනේ ගෙනෙත් ඉතින් දෙලිටි කරාමයි අපි දෙන්නම ඔබ ඇස් දෙකක් හම්බෙන්නේ පහම්පත් කරනවා. මෙච්චර කල් අපල කරගත්ත ඇස් තියා කුරු කුරු එකක්වත් අද නැහැ මේ කුරු කුරුලා තියෙන්නේ ඒක නะ දැන් මේ මොන අවිද්‍යාවේ බලාපොරොත්තුවත් ලස්සන ඇහැ ගන්න මාපත් උකට තියෙන්නේ ඉතින් අකල ලස්සන ඇස් ඇතුළු තියෙන මොන තරම් නම් අවිද්‍යාවක ඉන්නේ මොන කුරු කුරුලා ආයෙත් හොයන්නේ බලන්න කවුද මේ අනේ උදේ ගාව කොහොම සුද්ධ කරලා හොදලා තිබ්බට වාගේ හොද ලස්සන ලා උපදිනවා බුද්ධ උපස්ථානයේ කරපම වරේ වරේ හිලි කැලලා කරවාරේ මේ කුරු කෙටි දාගෙන අර පතන ලස්සන සමීරයක් ඇතුළු උපදිනවා අප්‍රමාණ අන්තාරයේ වඩගෙන මේ දර්ශනා කිය කිය ඉන්න ලෝකයා කියන්නේ වඩගෙන හරිය ලඟ කොයි එකක්වත්. ඔකර මොකද ඉදු? වැහැරිලා වැහැරිලා විනාශ වෙන දෙයක් හොඩ නැගුණා මිසක් වෙන දෙයක් හොඩ නැගුන්නේ නැහැ. එහෙනම් ඒකද විදියේ ඒක නේද? දැන් වෙන්නේ කිව්වේ ඒක නේද? ඔය කුණු කුණුද මතු බලන්න ලස්සන බලයක්. කො මතු දැක්ක? ඇත්ත දැක්ක. කො මතු බව? මො කවුද මේ? මොන જાති කෙනෙක් වෙයිද? මේ අසාර හිති ලෝභි මුලා රෝගයක් නිසා අසහනයක් ගොඩනගෙන හිස්බියක් බවට පත් වෙලා තියෙනවා හිස්බියක්ම ගොඩනගෙන කිසිම හරයක් ගොඩනගෙන ඉති අසාරත්වයට පත් වෙන ලෝකෙ අසාරත්වය නිසා කවදා ගොඩනගෙන හාරත්වයක් නැහැ
කොච්චර ලස්සනද ගොඩනැගුණත් අසාරත්වයක් ගොඩනැගෙන. මොන જાතිය හැ කරන් නාසය දිවක් අය ගොඩනැගුණත් අසාරත්වයක් ගොඩනැගෙන. මොන જાතිය වාන්නාකාරකම කොළුවේ තියාගත්තත් අසාරවන්නා මනස ගොඩනැගෙන. අප්‍රමාණ සංසාරයේ ඔය මාස කොච්චර ලබලා ඇති. කොයි එකක්වත්. මොහොතක් එක ආකාරව පවත් ගන්න පුළුවන් දෙයක් නැති මොහොතකම ලෝකෙ. මොනවද මේ කරතියි. ඔන්න ධර්මයේ දේරින්න පටන් ගන්න ධර්ම අවබෝධය හොම එක. අවබෝධය වෙලින් වෙලින් මොකද කරන්නේ? යම් කිසි කේසියක් නැත්නම් අත්හැරීමක් ඇද්ද නොවැල්මක් ඇද්ද නිවීමක් ඇද්ද නිවන. යන්නේ නිවන කරා. මේ නිවන් කරා. දැන් මොන භාවනා අපි කවුරු වෙලෙද දැන් කල්පනා කරමු. දැන් මොයි જાති ඉස්සත් අපේ මේ භාවනා කරන ජීවිතාංගයේ විචරක. මේ මොන සත්‍යද? අර අපාර ප්‍රයත්නා ගොඩනගන්නේ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. ප්‍රයත්න බලාපොරොත්තු. බාහම. යනවාදී කියනවා මේ සත්‍යෙට පස් දෙන්න නැතුව ටිකක් ප්‍රයත්න. මේ ප්‍රයත්න බලාපොරොත්තු වෙන්නේ පටන් ගන්නත් තියෙන්නේ. අපි ආගෙන බලමින් ඉඳතියි. බබුවේ කොතනක කවුරු වෙන්න හෝ හිතුවා. ඔහු එතන බැඳි. එතන බැඳුම් මොකද ගොඩනැගෙන්නේ? අය කියන්න ආයතී හේතුවකින් අසාර ඵලයක් ගොඩනැගෙන. බ්‍රහ්මත්වයේ කිව්වද එක්ක. අසාර ඵලයක් නෑ ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගිච්ච මොහොතේ බලා විපර්ණාවයට පත් වෙලා විතර ගාමතල ඒක වෙනසීමක් අවදහක් තියෙනවා. ඒ දරු පුරා පුත්‍ර විඳව නිකත් ඉවරයි. එහෙනම් ඒකෙන් මොකද හරියට? ඕගේ අනක් අප්‍රමාණ ලැබුවා කියනවා. ඒ වේ වැරදු වෙන්නේ නැත්නම් දැන් කෙනෙක් වැරදු නම් අතුගෙන ඉවරයි කියනවා. ඒක ආයම හිර කියන්නේ. නම් මොකේ කියන්නේ මොන කවුරු මේක මොතෙන්ද පත් වෙන්නේ ශ්‍රාවක වේදතර වත් කරන්නේ දෙයක අන්නේ කියන්නේ ඉතින් නැති ඒවා හදලා තියලා උඩ ගියා වගේ මෙහෙමයි ආවට පස්සේ හැඩ ගහලා එනවා ඉතින් ඊට පස්සේ මේක තමයි தත්ති මේ හිත්‍යයක් පිළිබඳ ලෝකයා බඳවන සත්‍ය බුදුදහමින් ඈත් කරනවා අල්ලන්න පතන්න බැඳින්න හොඳයි කියන කිසිම දෙයක් නැහැ මෙන්න මේ සාරත්‍යයක් නැති ලෝක தත්ති මේක ඇහි වැඩකට පස්සේ මෙච්චර කල් අවහාරි පැවැත්තර කරපු ඔක්කොම ඇති කියලා මාගේ හිිරිය මොකද හම්න්නේ අතරේ කියන වැලි දී ගන්නවා අන්න දැන් මෙච්චර කාල නොලැබූ සීල සමාධි ප්‍රඥාව අතු වෙනවා ආරි සීල ආරි සමාධි ආරි ප්‍රඥාව අතු වුණාට පස්සේ ඒ ආරි සමාධියේ මෙච්චර කාලයක් ලෝකයට යන යන්තරම දෙහැන්නේ ඔය සියල්ලම පුරුදු හැබැයි කක පල් කරන්නේ යන්තරමක් යහපත් සමාධිය ගැන කිව්වද ඇතාගේ ඇත්ටි ඇතුලේ තියෙන පුංචි හතෙන්ගේ ඇලිය වගේ තමයි අනිත් ඔක්කොගේ මෙච්චර කාල දඟලලා කරගත් ඔක්කොම අනිත් ගැහැන් කරලා ඔක්කොම කරලා බලා ගන්නවා කියන්නේ ඔය දුරු පිටියලා කියන්නේ. අර සම්පූර්ණ සමාජයේ ඔය දහමතුලින් යන සමාජයේ සියල්ලම පුරුදු. එහෙනම් අදිවිච සමාජයේකුත් නැහැ අදිවිච සීලයේකුත් නැහැ අදිවිච ප්‍රඥාවකුත් නැහැ සියල්ලම අභිවාදී සීල සමාජ ප්‍රඥාවයි පුරුදු නැහැ බුදුහාම. මාර්ගය මොකද්ද? ඔක්කොම අතර යන මාර්ගය. එක ආරම්භයක් අසල්ලාගත්තේ. එක බලයකට පිහිටියේ. අත්තරින් වැලි නිවි දහස් වෙනවා විදි මෙන්න මේක තේරුම් ගත්තාම මේ බෞද්ධ සුද්ධ බෞද්ධත්වය කියන්නේ මොකක්ද මේ සුද්ධ බෞද්ධත්වය කියලා අපි වැඩි කර ගන්නවා නම් ඒක නිහ මොනවද හොයන්නේ තව කට දෙන්න බලන්න මේ වගේ දැනගත්තාම අපි බොහොම ලේසියෙන් නිවන් දකින්න පුළුවන් වෙන්නේ ලෝකේ හැටි බලන්න ලෝකේ කොහොමද ලෝකේ අභාග්‍ය මෙන්න මේ ලෝකේ හටගන්නේ මේ හේතු වර්ග දාහට ගන්න ලෝකේ